ආයුබෝවන් උසස් පෙළ ජීවිතය අලුතෙන්ම පටන් ගන්න අපේ දරුවෝ හැමෝටම ඔයා මේ වෙනකොට එක්කෝ ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ ලියන්න බලාපොරොත්තු වෙන දරුවෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගණිත අංශයෙන් උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙන දරුවෙක් වෙන්න පුළුවන් විද්‍යාංශයෙන් උසස් පෙළ කළත් ගණිත අංශයෙන් උසස් පෙළ කළත් ඔබ අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතු විෂය තමයි රසායන විද්‍යාව රසායන විද්‍යාව එතකොට අපේ දරුවෝ මේ එකතු වෙලා ඉන්නේ ඔයාලගේ රසායන විද්‍යාව විෂය පළවෙනි දවසත් එක්ක මම මුලින්ම මේ පටන් වීඩියෝ එක පටන් ගද්දිම දරුවන්ට බලාපොරොත්තුවක් දෙනවා පළවෙනි කරුණාව තමයි මම ගොඩක් වෙලා කතා කරන්න හැකියෙක. හැලි කියව කියව දරුවන්ගේ කාලය කන්නේ නැහැ කියන එක මම පළවෙනි කාරණාව විදියට ඔයාලට බලාපොරොත්තුවක් දෙනවා. ඊළඟ බලාපොරොත්තුව තමයි මේ වීඩියෝ එක අවසානයේදී මම පොරොන්දු වෙනවා ඔයාලට අනිවාර්යයෙන්ම උසස් පෙළ රසායන විද්‍යා විෂයට අදාළ පාස් පේපර්ස් ප්‍රශ්න පසුගිය විභාග ප්‍රශ්න කීපයක් කතා කරන්න පුළුවන් ඒ කරන්න පුළුවන් හැකියාව අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේදී ලබා දෙනවා මම අද උගන්වන විෂය කාරණාත් එක්ක පළවෙනි දවසේ ඉඳලා පිළිවෙලට ඉදිරි දින සියලුම වීඩියෝ ටික බලන්න සියලුම වීඩියෝ ටික බලන්න ලස්සන නෝට් එක ලියාගෙන වැඩෙත් එක එකතු වෙන්න කොරොන්දු වෙනවා රසායන විද්‍යාව තමයි ඔයාලගේ ජීවිතේ ඔයාලා ඉගෙන ගත්ත සුන්දරම ලස්සනම සරලම පාඩම කරනවා අනිවාර්යයෙන් කරනවා ඒ විශ්වාසය මම දරුවන්ට දෙනවා මුලදීම හරි දරුවෝ අපේ විෂය උසස් පෙළ රසායන විද්‍යාව විෂයේ අපේ විෂය නිර්දේශයට දාල අපි ඉගෙන ගන්නවා මේකෙදි පාඩම් 14ක් ළමයි පාඩම් 14යි අපිට තියෙන්නේ මේ පාඩම් 14 තමයි අපේ විෂය නිර්දේශය තුල අපි ඉගෙන ගන්නෙ මතක තියාගන්න අද මේ පටන් ගන්න පන්තිය පළවෙනි පාඩම ඉඳලා 14 වෙනි පාඩම දක්වා අකුරක් නැර සම්පූර්ණ විෂය නිර්දේශය අපි මේ වීඩියෝ ක්ලාස් එක කරා සම්පූර්ණව සාකච්ඡා කරනවා අකුරක් නැර මුළු සිලබස් එකම සාකච්ඡා කරනවා මේ වීඩියෝ ක්ලාස් එක කරා ඒතර දරුවන්ට මම කියන්නේ අර සාමාන්‍ය ෆිසිකල් පන්තියකට යන්න ඕනේ නැහැ මේක ප්‍රමාණවත් මේක ප්‍රමාණවත් මේ වීඩියෝ ක්ලාස් එක ප්‍රමාණවත් කොහෙවත් පන්ති යන්න ඕනේ නැහැ පිළිවෙලට ලස්සන ගෙදර ඉඳලා ගොඩාක් වැඩ කරගන්න පුළුවන් විදිහට ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙනවා ළමයි මමකට කිව්වනේ ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ පටන් ගත්ත වෙලාවෙ ඉඳන්ම උගන්නනවා නමුත් ස්ටාර්ට් එක ගන්න ඕන නිසා ඔයාලා තාම මාව අඳුරන්නේ නැති නිසා අලුත් නිසා විනාඩි දෙකක් විතර ආමත් වැදගත් වැදගත්ම දේවල් ටික මම කියලා කියලා දාන්නම් ටග්ගල කියලා දාන්නම් ඊට පස්සේ අපි ටග්ගල පටන් ගමු ඒ කියන්නේ අද මම මේ 17 පාඩම් 14 වෙනි පළවෙනි පාඩම අද පටන් ගන්නව ළමයි ඒ පටන් ගත්තට පස්සේ ඊට දාලා පාස් පේපර්ස් ප්‍රශ්න කිහිපයක් කරන්න පුළුවන් හැකියාව මම ලබලා දෙනවා හරි ළමයි මේ අහගන්නකෝ අපේ ප්‍රෝග්‍රෑම් එක ඉදිරියේදී මේ පාඩම එකේ ඉඳලා 2 3 විදිහට 14 දක්වා යද්දී මේ සියලුම පාඩම් ආවරණය වෙන විදිහට පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙලක් එනවා මේ වීඩියෝ ක්ලාස් එක හරහාම එනවා පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා සියලුම දේවල් සාකච්ඡා කරනවා පාඩමින් පාඩමට වෙන වෙනම සාකච්ඡා කරනවා ඒක අංක 1 ඊට පස්සේ ওই අංක 1 ඊට පස්සේ ළමයි මාසයක් දෙකක් මේ පන්ති ගියාට පස්සේ මාසයක් දෙකක් ගියාට පස්සේ ඔයාලට මෝනින් පේපර් ක්ලාස් එකක් කියලා වෙනම කන්සෙප්ට් එකක් මේ වීඩියෝ ක්ලාස් එක හරහාම කරනවා මේක තුලම කරනවා මොකද්ද මෝනින් පේපර් කියලා එකක් ඔයාලට උදේ පාන්දර නැගිටලා පේපර් එකක් ඩිස්කස් කරන එකක් එහෙම වැඩි පිළිවෙලක් යන්නේ එක යන ළමයි ඔයාලා මුලින් දම්ම කෙලින්ම ඒ ලෙවල් වල ඒකකට බී එකකට හදනවා මම අනිවාර්යෙන්ම ඔයාගේ දැනුම මට වැදගත් නැහැ ඕ ලෙවල් වල දැනුම මට වැදගත් නැහැ ඔයා ඕ ලෙවල් වල මොන පිස්සු නටුවත් මට ඒක අදාළ නැහැ ඔයාලා මම කියන විදියට මේ අවුරුදු කිහිපය තුල මම කියන විදිහින් ඉඳ පුළුවන් නම් මම පොරොන්දු වෙනවා ඔයාගේ ඕ ලෙවල් වල ඔයා මොන දැනුම මට මේදීත් ඔයාව අනිවාර්යෙන්ම ඒකකට කෙමිස්ට්‍රි වල තියෙන ඒකකට හෝ බී එකකට අනිවාර්යෙන්ම රැගෙන යනවා ඒ හැකියාව මට තියෙනවා ඒ පොරොන්දු මම වලට දෙනවා විශ්වාසයෙන් හඳ බැඳීමකින් මේ වැඩ යන්න ඕනේ ඒකයි මම මුලින්ම කියන්නේ සමහර විට ඔයාලා ජීවිතය අත්ඉඳපු නැති ගුරුවරෙක් වෙයි විෂයක් වෙයි මේක අත්ඉඳපු නැති පන්තියක් වෙයි ඔයාලා ගොඩක් ආස කරනම පන්තිය වෙයි මේක අපි බලමු ඉදිරියේදී හරි එතකොට මම කියවන්නේ මුලින්ම මොකද්ද
මේ දක්වා මේ පාඩම් 14 දාලා ඇවිල්ලා තිනු නම් පාස් පේපර්ස් ප්‍රශ්න සියල්ලම අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ මෝර්නින් පේපර් කියලා උදේ කරන පේපර් ප්‍රෝග්‍රෑම් එකක් යනවා ඉදිරියේදී. ඒක යනවා. ඊට පස්සේ ළමයි තවත් ඉගෙනේ. තව මේ මේ මොහොතේ ඉඳලා තව මාසයක් දෙකක් ගියාට පස්සේ සෑම සතියකම ළමයි සතියක් කර සතියක් මේ සෑම සතියකම පැවැත්වෙන පේපර් ක්ලාස් එකක් අපි යනවා. මේ වීඩියෝ ක්ලාස් එකත් එක්කම යනවා. පේපර් ක්ලාස් එකක්. මේක ළමයි මෝර්නින් පේපර් කියලා වෙනම එකක්. මේක පේපර් ක්ලාස් එකක් විතර කෙලින්ම ඒ ලෙවල් මට්ටමේම පේපර්ස් දීලා ඔයාලට කරවලා ඒවට පිළිතුරු සාකච්ඡා කරනවා අපි. පිළිතුරු සාකච්ඡා කරමින් යන වැඩපිළිවෙලක්. ඒ වගේම ළමයි ඔයාලට මාසෙන් මාසෙට පිළිතුරු ලියන හැම මාසෙකම ළමයි සෑම මාසෙකම පැවැත්වෙන විදිහට විභාගයක්. හැම මාසෙකම ළමයි ඔයාලට විභාගයක් පවත්වලා ඒකටදාල ලකුණු ඔයාලට ලබා දෙන ප්‍රෝග්‍රෑම් එකක් ඉදිරියට යනවා. මේ සියලුම දේවල් අපේ දරුවන්ට දෙන්නේ ඇයි? ඔයාලා හැමෝම ලොකු හීනයක් අතැතුව තමයි වැඩේට බහලා තියෙන්නේ. ඔයාලා හැමෝම ලොකු හීනයක් ඔළුවේ තියාගෙන තමයි එක්ක විද්‍යාංශයෙන් නැත්නම් ගණිතංශයෙන් උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඔයා ඒ වගේම ඔයාලගේ අම්මා තාත්තා වැඩිහිටියෝ මහත්මුතු පරම්පරාවටම ලොකු බලාපොරොත්තුවක් හදලා තියෙන්නේ. ඒ වගේ ප්‍රබල බලාපොරොත්තුවක් එක්ක එකතු වෙන දරුවෙක්ව නිකම්මට කිසි සූදානමක් නැතුව නිකන් උගන්නගෙන යන්න බෑ. මේ සියලුම වැඩපිළිවෙලත් එක්ක තමයි අපේ මේ විෂය නිර්දේශය ආවරණ කරන වැඩපිළිවෙල යායුත්තේ. ඉතින් මේ දේවල් ඉදිරියේදී හැම දෙයක්ම ඔයාලට අත්විඳින්න පුළුවන් මේ ක්ලාස් එක තුල. කාරණා පැහැදිලිද? හොඳයි. ඉතින් අපේ පන්තියේ යම් යම් විශේෂ දේවල් දැන් මෙතන පළවෙනි දවසේ කියන්න බෑ ළමයි මේ වීඩියෝ එක හැමෝම බලන නිසා. පන්තියේ තියෙන අපේ වැදගත්කම කියන්නේ අපේ පන්තියේ සාර්ථකත්වය මේ දක්වා අපි කරගෙන ආපු වැඩපිළිවෙල සාර්ථකත්වයක් තියෙනවනේ. අපේ දරුවෝ ගොඩාක් දුරට ඉංජිනේරින් මෙඩිසින් ගිහිලා තියෙනවනේ. එතකොට අපේ වැඩපිළිවෙල සාර්ථකයිනේ. අන්න ඒ සාර්ථක වැඩපිළිවෙල මම මෙහෙම කියන්නේ නැතුව පන්තියේ මැදදී අපේ වැඩපිළිවෙල අපි ඉමිරි සාකච්ඡා කරමු. අපි කෙලින්ම දැන් වැඩේට බහිමු ළමයි. කෙලින්ම රසායන විද්‍යාවේ පළවෙනි පාඩම අපි පටන් ගමු. පටන්ගෙන යන ගමන් සමහර තැන්වලදී වැදගත්කමක් තියෙනවා මම කියලා දෙන්නම්. හොඳයි. තමයි අපේ පළවෙනි පාඩම තමයි පරමාණුක ව්‍යුහය. කෙමිස්ට්‍රි වල ඔයාලා ඉගෙන ගන්න පළවෙනි පාඩම රසායන විද්‍යාවේ පළවෙනි පාඩම ඔයාලා නෝට් එක ලියන්න පටන් ගන්න. ලස්සම ලොකු CR පොතක් ගන්න දැන්. CR පොතක් අරගෙන ලස්සන මාතෘකාව දා ගන්න පළවෙනි පාඩම පරමාණුක ව්‍යුහය. පරමාණුක ව්‍යුහය කියලා මාතෘකාව දා ගන්න. හරි ළමයි. මම හිතනවල මාතෘකාව ලියා ගන්න නැති කියලා. මම නම් මාතෘකාව මකලා දැම්ම මට අවශ්‍ය කරන ඉගෙනීම් කටයුතු කරන්න ඕන නිසා. මේ අහන්නකෝ. දැන් රසායන විද්‍යාව විෂයේ පළවෙනි පාඩම පටන් ගද්දිම මම කැමති දරුවන්ට මේ රසායන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා මුලින්ම කියලා ඉන්න. දැන් මගේ අරමුණ මොකද්ද? මුලින්ම රසායන විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක ඔයාලගේ ඔළුවට දෙන එක. එතකොට මම ඒකට ප්‍රවිෂ්ඨ වෙන්නේ මෙන්න මෙහෙම. ඔන්න ළමයි පළවෙනි පාඩම තමයි මේ පටන් ගන්නෙ. ඒ පළවෙනි පාඩම පටන් ගන්නෙ කොහොමද? රසායන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා කියා දෙමින් තමයි. ඔයාලා දන්නවනේ විශ්වය කියන්නේ මොකක්ද කියලා. අපට හිතන්න පුළුවන් නම් යම් සීමාවක් දක්වා ඒ සීමාව තුල තියෙන සියලුම දේවල් විශ්වය කියලා අපි ගන්නවා. දැන් මට හිතන්න පුළුවන් සීමාව තුල ඉන්නවා නම් ඔයා මම මේ පෑන මේ ගස් කොළන් පරිසරය වතුර සතා සිව්පාව මේ සියල්ලම විශ්වයට අයිති. තව පොඩ්ඩක් එහාට හිතන්න පුළුවන් නම් මේ ග්‍රහ ලෝකය මේ 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 හඳ සූර්යා වෙනත් ගහ වස්තුන් මේ සියලුම දේවල් විශ්වයට අයිති. මට හිතන්න පුළුවන් නම් යම් සීමාවක් දක්වා ඒ සීමාව තුල අඩංගුන සියලුම දේවල් විශ්වය. තොලමයි ඇත්තටම අපට සීමාවක් කියලා එකක් පනවන්න බැහැ ළමයි. හිතන්න පුළුවන් උපරිම දෙයක් දක්වා ඒ සියලුම දේවල් විශ්වයට කියලා අයිති වෙන්නේ. විශ්වය කියලා අපි හදා ගන්නවා ළමයි. එතකොට මේ විශ්වයේ තියෙන දේවල් අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. දැන් විශ්වය තුල තියෙන දේවල් ප්‍රධාන කොටස් දෙකකට අපි බෙදනවා. දැන් මගේ අරමුණ රසායන විද්‍යාව කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න ඊට කලින් මම පොඩ්ඩක් මේක කියලා ඉන්නවා. මේ බලන්නකෝ ළමයි, විශ්වය මම ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි පදාර්ථය. මොකක්ද පදාර්ථය? පදාර්ථය ළමයි අනිත් කාරණාව තමයි ශක්තිය. අනිත් කාරණා මොකද්ද? ශක්තිය. හොඳට තේරුම් ගන්න. ශක්තිය. හරි. මේ දෙන අතර පොඩි වෙනසක් තියෙනවා. ඇත්තටම හාත්පසින්ම ලොකු වෙනසක් තියෙනවා. මෙන්න මෙහෙමයි. මේ බලන්නකෝ. ළමයි පදාර්ථය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ විශ්වය තුල තියෙනවා නම් යම් දෙයක් ස්කන්ධයක් සහිත දෙයක්.
මේ විශ්වයේ යම් ඉඩක් අත්පත් කරගන්නවා නම් මෙයා ඉඩක් අත්පත් කරගන්න ඉඩක් සහිත මේ විශ්වයේ ඉඩක් සහිත ස්කන්ධයක් සහිත දෙයක් තියෙනවා නම් අන්න ඒක තමයි පදාර්ථය කියලා කියන්නේ. ඒතර පදාර්ථය කියන මොකද ළමයි? ස්කන්ධයක් සහිත මේ විශ්වයේ ඉඩක් ගන්න ඕනෑම දෙයක්. යාට ඉඩක් තියෙනවා. දැන් උදාහරණයක් මේක ළමයි පදාර්ථයක්. දැන් බලන්නකො මෙයාට බරක් නැද්ද? ස්කන්ධයක් නැද්ද? මෙයාට ස්කන්ධයක් තියෙනවා. මේ පෑනට ස්කන්ධයක් තියෙනවා. ඒ වගේම තමයි මම මේ අත උඩ මේ පෑන తిව්වොත් මේ පෑන මගින් යම් ඉඩක් අත්පත් කරගෙන තියෙනවා. මේක පදාර්ථයක්. මම පදාර්ථයක්. ළමයි මම මට ස්කන්ධයක් තියෙනවා. මම විසින් මේ විශ්වයේ යම් ඉඩක් අත්පත් කරගෙන තියෙනවා. ඔයත් පදාර්ථය. මේ ගස් කොළන් මේ ඩිස්පුටු හැම දෙයක්ම පදාර්ථය. घन संयोग घन द्रव्य तीन घन देवल पदार्थे अरे बोन वातुरटीक वाहन गहन तेलटीक पेट्रोल टीक අර පොල් තෙල් ටික ඔය වගේ ද්‍රව වර්ග තියෙන්නේ එතනෝල් ගත්තොත් ඒ ද්‍රවනේ ඒ ද්‍රව සියලුම දේවල් ඒ පදාර්ථය වායු වර්ග අපි හුස්ම ගන්න වායුව මේ වායු වර්ග මේ සියල්ලම ළමයි පදාර්ථය වායුවටත් ස්කන්ධයක් තියෙනවා එයත් යම් පරිමාවක් අත්පත් කරගන්නවා මේ යම් ඉඩක් අත්පත් කරගන්නවා මේ සියලුම දේවල් ළමයි මොනවාද පදාර්ථය ඔය පදාර්ථය තමයි ඝන ද්‍රව සහ වායු කියලා අපි දකින්නේ භෞතිකව දකින්නවා ඝන ද්‍රව වායු කියලා. ඔල එලවලට ගියොත් නම් මේ එලවලින් පස්සේ කැම්පස් ගියොත් නම් ප්ලාස්මා කියලා වෙනම පදාර්ථ විශේෂයක් ගැන කතා කරනවා. මේ සියලුම දේවල් ළමයි පදාර්ථ. අපි භෞතිකව ඝන ද්‍රව වායු කියලා පස්සේ වෙන් කරගමු. පස්සේ එක කරගමු. එතකොට මේ මොකද මේ ශක්තිය කියන්නේ? ළමයි මතක තියාගන්න. ශක්තියට ස්කන්ධයක් නැහැ. යටි ස්කන්ධයක් නැහැ. ඒ වගේම යටි ඉඩකුත් නැහැ. යටි ඉඩකුත් නැහැ. මේ දෙකම නැති කෙනෙක්. දැන් උදාහරණයක් විදියට ආලෝකය ආලෝක කිරණ ගත්තොත් ඒක ශක්තියක් තමයි ආලෝකය දැන් උදාහරණයක් විදියට මගේ ඔළුවට උඩින් මම බල්බයක් පත්තු කළොත් ආලෝක කිරණ විහිදෙන බල්බයක් පත්තු කළොත් මේ ආලෝකයේ බර මගේ ඔළුවට දැනෙනවද නැහැ මේ ආලෝක කිරණ වලට ළමයි බරක් නැහැ ස්කන්ධයක් නැහැ කාරණා පැහැදිලිද යට බරක් ස්කන්ධයක් නැහැ ඒ වගේම තමයි ළමයි යා ඉඩක්වත්පත් කරගන්නෙත් නැහැ දැන් මම මෙතන බල්බයක් පත්තු කරයි කියලා. ඒ බල්බෙකේ තියෙන ආලෝක විසින් මම මේ හිටපු ඉඩක් අත්පත් කරගන්නද? මට යන්න වෙනවද මෙතනින්? නෑ. එයා හැම ඉඩක් අත්පත් කරගන්නේ නෑ ළමයි. යට ඉඩක් නෑ. දැන් උදාහරණයක් දෙන්න ළමයි ආලෝකයේ තව තියෙනවා මොනවාද උදාහරණ? උදාහරණ ගත්තොත් ආලෝක කියන්නේ ළමයි කිරණ විශේෂයක්. ආලෝක කිරණ නේ. ආලෝක වලට අපි කියන දුෂ්‍ය කිරණ කියලා කියනවා ළමයි. ආලෝක කිරණ. නැත්නම් උඩ දුෂ්‍ය කිරණ කියලා කියනවා. තව ළමයි ඔයාලා දැකලා තියෙනවා X කිරණ අහලා තියෙනවනේ. X කිරණ. නැත්නම් ගැමා කිරණ. මේ සියලුම දේවල් ළමයි ශක්ති විශේෂ මේ ශක්ති එව නැත්තං ඔයාලා තාපය කියලා කතා කරන තාපය කියන්නේ ළමයි ශක්තියක් තාපය මේකත් ශක්තියක් එතකොට මෙයාලට ස්කන්ධයකුත් නැහැ ඉඩකුත් නැහැ හැබැයි විශ්වය තුල තියෙන දෙයක් මෙයාට ළමයි ස්කන්ධයකුත් තියෙනවා ඉඩකුත් තියෙනවා අර අපි ගන්න ද්‍රව වායු කියලා කතා කරන්නේ ගන්න ද්‍රව වායු කියලා කතා කරන්නේ භෞතික අවස්ථා තුනම අයිති වන්නේ මොකටද පදාර්ථය කියන දෙකට පදාර්ථයට ඔයාලා උසස් පෙළ ඉවර වෙලා විශ්වවිද්‍යාල තීරණොත් විශ්වවිද්‍යාල මට්ටමේදී ප්ලාස්මා කියලා තවත් අවස්ථාවක් ගැන කතා කරනවා කාරණා පැහැදිලිද හොඳයි ළමයි එතකොට මොකද්ද මේ රසායන විද්‍යාව කියන්නේ ඔන්න දැන් දැනට ආව ළමයි ඔන්න දැනට ආවා ළමයි रसायन विद्यासायन विद्या मिन्न मेहम मे पदार्थे मिन्न मे पदार्थे गुण सह हसरी पिलिबद कर्ण अद्यनेतम रसायन विद्या भय नैतुकिया दवसक दें सैंसकर दें रसायन विद्या विघन का दर्व वाला दें समाजे अभिदी समाजे जीवते කවුරුහර කෙනෙක් ඇහුවොත් පුතේ රසායන විද්‍යාව කියන එක තේරුම් මොකද්ද නැත්නම් අංගි කෙනෙක් හරි මංගලි කෙනෙක් හරි ඇහුවොත් මොකද රසායන විද්‍යාව කියන්නේ කියලා. ඔයාලා මොකද්ද රසායන විද්‍යාව කියලා කියන්නේ? ළම රසායන විද්‍යාව කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ පදාර්ථයේ විශ්වය අඩංගු පදාර්ථයේ පිළිබඳව. පදාර්ථයේ පිළිබඳව. පැහැදිලිද?
මේ පදාර්ථයේ ගුණ සහ හැසිරීම් පිළිබඳ සිදු කරන අධ්‍යයනය තමයි රසායන විද්‍යාව කියලා කියන්නේ. පදාර්ථයේ මොකද්ද? ගුණ සහ හැසිරීම් පිළිබඳ සිදු කරන අධ්‍යයනය රසායන විද්‍යාව නම් වී. ඔහොම පැත්තකින් ලියාගන්න ළමයි මේ වීඩියෝ එක නතර කරලා වැදගත් සියලුම දේවල් ලියාගන්න. නෝට් එක ලස්සනට හදාගෙන යන ගමන් වැඩේ යන්න. මගේ කටින් පිටවනවා නම් යම් දෙයක් වැදගත් දෙයක් වීඩියෝ එක නතර කරන්න ලියන්න. කාරණා පැහැදිලිද? හොඳයි. එතකොට මොකද ළමයි රසායන විද්‍යාව කියන්නේ? මෙන්න මේ පදාර්ථයේ ගුණ සහ හැසිරීම් පිළිබඳ සිදු කරන අධ්‍යයනය. එහෙනම් ළමයි මතක තියාගන්න පළවෙනි පාඩමේ ඉඳලා 14 වෙනි පාඩම දක්වා මේ හැම තැනකදීම අපි කරන්නේ ඔන්නෝක පදාර්ථයේ ගුණ සහ හැසිරීම් පිළිබඳව අධ්‍යයනය කරනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේ අධ්‍යයනය තුල මේ රසායන විද්‍යාව තුල සමහර තැන්වලදී පදාර්ථයේ සහ ශක්තිය අතර යම් යම් සම්බන්ධතා ගැන සාකච්ඡා කරනවා. ඒකත් අමතක කරන්න එපා. පදාර්ථයේ සහ ශක්තිය පිළිබඳ යම් යම් තැන්වලදී අපි සම්බන්ධතා පිළිබඳ සාකච්ඡා කරනවා. මේ දෙන්න අතර යම් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවය පිළිබඳව අපි මෙන්න මේ පාඩම් 14 තුලදී සාකච්ඡා කරනවා. කාරණා පැහැදිලිද? ඉතින් රසායන විද්‍යාව කියන්නේ ඇත්තටම දරුවෝ තාමත් සුන්දර සබ්ජෙක්ට් එකක්. ඔල ආසාවෙන් වැළඳ ගන්න සබ්ජෙක්ට් එකක් වෙයි ඉස්සරහට. පදාර්ථයේ පිළිබඳ මහා ලොකු දැනුමක් ඒ ලෙවල් විභාගයට කලින් අපි ලබා ගන්නවා. ඒක මහ ප්‍රබල දැනුමක්. ඒ දැනුම ලබා ගද්දී අපි ශක්තියත් අමතක කරන්නේ නැහැ කියලා මතක තියා ගන්න. මොකද මේ දෙදෙනා අතර යම් සම්බන්ධතාවන් ටිකක් අපි සාකච්ඡා කරනවා. මම හිතනවා දරුවන්ට අපි රසායන විද්‍යාව පාඩමේදී සාකච්ඡා කරන්නේ මොකද්ද කියන එක ගැන යම් අවබෝධයක් ඇවිල්ලා ඇති මේ වෙනකොට. හරි. ඔන්න දැන් ළමයි ඔන්න මම දැන් ටික ටික පළවෙනි පාඩමට එනවා. මේ බලන්නකෝ. දැන් ඔයාලට අවශ්‍ය නම් ළමයි වීඩියෝ එක නතර කරලා මේක පොඩ්ඩක් ලියා ගන්න. ඔන්න මෙතන ලියන්න පුළුවන් මොකද්ද? පදාර්ථය කියන්නේ මොකද්ද? මොකද ළමයි පදාර්ථය කියන්නේ? විශ්වය තුල ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත සියලුම දේ. සියලුම දේවල් පදාර්ථයේ හඳුන්වනවා. පැහැදිලිද? හරි. ඒතර ශක්තියකට ලියන ශක්තියකට ස්කන්ධයක් සහ ඉඩක් නැත. උදාහරණයක් ලෙස මේක ලියා ගන්න. හොඳයි. ඊට පස්සේ ඔන්න ළමයි ඔන්න දැන් මම පළවෙනි පාඩමට ඔයාලා අරගෙන ඉන්න හදන්නේ. පළවෙනි පාඩමේ නම මොකද්ද? මට දැන් කියන්නකෝ. පළවෙනි පාඩමේ නම තමයි පරමාණුක ව්‍යුහය. හරි. ඔන්න මම හිතන්න ගිනවා මේ බලන්න. බලන්න ඔයාලගේ තියෙන පැටලිලි ලියහලියා මම වැඩේට ලස්සන පාර අරගෙන යන හැටි මේ බලන්නකෝ. දරුවන්ට පුංචි පණිවිඩයක් තියෙනවා මේක අහගන්න ගොඩක් වැදගත් වෙයි ඔයාලට. මේ දැන් මම ඔයාලට ලබා දෙන නොමිලේ වීඩියෝ ටික ඔයාලට නොමිලේ ලබා දෙන වීඩියෝ සියල්ලම YouTube එකට උදාහරින්න බැහැ ළමයි. මොකද ඒ වීඩියෝ ටික තමයි මගේ වත්කම. ඒතර මේ වීඩියෝ වල ආරක්ෂාව පිළිබඳව මට ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම ඔයාලට නොමිලේ ලබා දෙන සියලුම වීඩියෝ පළවෙනි පාඩමේ ඉඳලා 14 දක්වා සියලුම පන්ති මගේ සියලුම පන්ති පැවැත්වෙන ළමයි මෙන්න මේ ඇප් එකේ දිසාපා කියන ඇප් එකේ. ඔයාලට මේ ඇප් එක අනිවාර්යයෙන්ම ෆෝන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකේ ඒක ඉන්ස්ටෝල් කරගන්න. එක පාඩම ඉඳලා 14 දක්වා තියෙන සියලුම වීඩියෝස් සහ ඒ পেපර් ක්ලාස් සියලුම දේවල් මෙන්න මේ ඇප් එකෙන් තමයි කරන්නේ. ඒතකොට ඔයාලට මුල් පාඩමට දාලා සියලුම නොමිලේ බලන වීඩියෝ ටික පවා ඉදිරියේදී මෙන්න මේ ඇප් එකෙන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි කරන්නේ. හොඳට අහගන්න. ඔයාලගේ ෆෝන් එක Android ෆෝන් එකක් නම් Play Store කියන එක දන්න ඕන ඔයාලා. ෆෝන් එකේ තියෙන ළමයි Play Store කියලා එකක් Play Store එකට ගිහිල්ලා දිසාපා කියලා ගහලා බලන්න, සර්ච් කරලා බලන්න ළමයි. ඒතකොට ඒ ඇප් එක පෙන්නනවා, දිසාපා කියන ඇප් එක පෙන්නනවා ළමයි. D අකුරක් නිකන් කහ පාට වගේ පසු මේ සුදු පාට පසු බිංගු වගේ කහ පාට වගේ වුණා වගේ D අකුරක් තියෙනවා ළමයි. ඒ ඇප් එක ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න ෆෝන් එකට. ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්න දන්නවනේ ළමයි. දැන් ඔයාලා Huawei වගේ ෆෝන් එකක් නම් ළමයි App Store වලින්ම පුළුවන්. කොහොමරි කමන්නේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරා ඊට පස්සේ මෙන්න මෙහෙම කරන්න ළමයි. දැන් ඔයාලා ඇප් එකට ඇතුල් වෙන්න. ඇතුල් වුණාට පස්සේ ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් එක ලබා වේ දෙන්න තැනක් තියෙනවා. ඒක ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් එක ලබා දෙන්න. මේක නොමිලේ රෙජිස්ටර් වෙන්නේ ළමයි, සල්ලි ගන්න නැහැ. ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් එක ලබා දුන්නාට පස්සේ ඒක ඕකේ කරපු ගමන්ම ඔයාලගේ ෆෝන් එකට මැසේජ් එකක් එනවා. ඒ ටෙලිෆෝන් නම්බර් එක දුන්න නම්බරයට අදාළ මැසේජ් එකක් එනවා. දැන් මේ මැසේජ් එකේ තියෙන ළමයි වෙරිෆිකේෂන් කෝඩ් එකක්. ඒ කියන්නේ අංක හතරක් විතර තියෙනවා. ඔන්න ඔය අංක ටික අර ඇප් එකට ලබා දෙන්න ඕනි. ඒ ඇප් එකේ නම්බර්ස් ටික ගහන තැනක් තියෙනවා, ඒකට ලබා දෙන්න. ලබා දීලා ඕකේ කරපු ගමන්ම ළමයි ඔන්න දැන් ඔයාලා ඇප් එක ඇතුළේ ඉන්නේ. දැන් දරුවන්ට පුළුවන් තමන්ගේ නම, පාසල, විභාගයේ ඉන්න වසර සියලුම විස්තර ටික ඒකට දාන්න. විස්තර ටික දාලා ඕකේ කරපු ගමන්ම දැන් දරුවන්ට පුළුවන් ක්‍රිසාන් ජයරත්න සර්ගේ තියෙන මගේ තියෙන සියලුම වීඩියෝ ටික නොමිලේම බලන්න පුළුවන් ඒකත් දාලා. නොමිලේ බලන්න පුළුවන් සියලුම වීඩියෝ ටික බලන්න පුළුවන් ළමයි අනිත් සියලුම පන්ති වලට සහභාගී වෙන සියලුම දේවල් ඒකෙන් කරගන්න පුළුවන්. කාරණා පැහැදිලිද?
හොඳයි ඒ පිළිබඳ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ පිළිබඳ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ මගේ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා මේක ලියා ගන්න ඕනම අවස්ථාවක මේකට WhatsApp message එකක් දාන්න WhatsApp message එක දාද්දී ඔයාගේ නම පාසල් දාන්න අනිවාර්යයෙන්ම ඔයාලගේ ඒ විභාගය ලියන වසරක් දාන්න කාරණා පැහැදිලිද ළමයි ඔයාලා ලැප් එකකින් වගේ නම් ඔයාලා කනෙක්ට් වෙන්නේ සාමාන්‍යයෙන් ඔය දුර මේ දුරකථනයක් නොමැතුව නිකන් කම්පියුටර් එක වගේ නම් www.disapa.lk කියන ඒ වෙබ්සයිට් එකට ඇතුල් වෙලා ඒක දින පොඩි ෆෝම් එකක් ඒක පුරවන්න පුළුවන් තරම් ට්‍රයි කරන්න ඔයාලා අනිවාර්යයෙන්ම Android phone එකකින් හෝ මේ වගේ Huawei phone එකකින් හෝ Android phone එකකින් හෝ Samsung වගේ ඕනම phone එකකින් app එක install කරගන්න ට්‍රයි කරන්න හරිනේ කාරණා පැහැදිලිද හොඳයි ළමයි පදාර්ථය අපි ප්‍රධාන භෞතික අවස්ථා තුනක් යටතේ අධ්‍යයනය කරනවානේ මොනවාද පදාර්ථය කිව්වම ඝන විදියට ওই පදාර්ථය පේන්න පුළුවන් ද්‍රව විදියට වෙන්න පුළුවන් නැත්නම් වායු විදියට ඉන්න පුළුවන් පදාර්ථය ඝන විදියට ද්‍රව විදියට වායු විදියට මේ විශ්වයේ යම් විඩක් අත්පත් කරගෙන ඉන්න පුළුවන් හරි මතක තියාගන්න ළමයි මේ ඝන ද්‍රව වායු විදියට ඉන්න පදාර්ථය නිර්මාණය වන්නේ ප්‍රධාන අංශු වර්ග තුනකින් ප්‍රධාන අංශු වර්ග තුනකින් හරි එතකොට මම මේ සියල්ල මකලා මම ආයෙත් ඉඳ ගන්නම් මේ විදිහට මේ බලන්නකෝ මේ පදාර්ථය ප්‍රධාන අංශු වර්ග තුනකින් නිර්මාණය වෙනවා පදාර්ථය ඒව තමයි එකක් තමයි පරමාණු අනිත් එක තමයි අණු අනිත් එක තමයි අයන මෙන්න මේ තුන් දෙනාගෙන් තමයි මේ පදාර්ථය නිර්මාණය වෙලා ඉන්නේ හොඳට තේරුම් ගන්නකෝ මම කියන දේ මෙතන තියෙන පැටලිලි තමයි මම කොහොම ලියලා දෙනවා ඔයාලට මුලින්ම තේරුම් ගන්න මේ පදාර්ථය නිර්මාණය වෙලා තියෙන ප්‍රධාන අංශු වර්ග තුනක් ගැන කතා කරනවා පරමාණුව කියන අංශුව අණු කියන අංශුව සහ අයන කියන අංශුව මෙතනින් වැදගත්ම කෙනා තමයි මෙන්න මෙයා පරමාණු තමයි වැදගත්ම කෙනා හේතුව තමයි මතක තියාගන්න ළමයි අණු සහ අයන නිර්මාණය වන්නේ පරමාණු වලින් හොඳට මතක තියාගන්න පදාර්ථයේ ওই ඝන ද්‍රව වායු මේ ඝන ද්‍රව වායු නිර්මාණය වෙන්නේ ප්‍රධාන අංශු වර්ග තුනකින් ඒ අංශු වර්ග තුනින් උත් ප්‍රධානම වැදගත්ම කෙනා කවුද මූලිකම කෙනා කවුද මෙයා ඇයි පරමාණු එච්චර වැදගත් වෙන්නේ ඇයි අණු සහ අයන නිර්මාණය කරන්නේ කවුද ළමයි පරමාණු වලින් මේ දෙදෙනා නිර්මාණය වන්නේ පරමාණු වලින් හොඳට මතක තියාගන්න එනිසා අපි පරමාණුට කියන ළමයි මේ විශ්වයේ මූලික තැනුම් මේකකේ කියලා. මෙයා තමයි මූලික මාංශෝ මෙයා ළමයි. මේ ප්‍රධාන අංශු වර්ග තුන අතරින් මූලිකම කෙනා කවුද? පරමාණුව. මූලික තැනුම් එකගේ මේ පදාර්ථී මූලික තැනුම් මේකකේ. මූලිකම තැනුම් එකකේ. එනිසා පදාර්ථී චර්ම වැදගත් කෙනා නිසා මේ සමස්ත පදාර්ථයම මේ පරමාණු තමයි වැදගත්ම කෙනා මේ පදාර්ථයම නිර්මාණයට වැදගත් වන මූලිකම තැනුන් එකකය පරමාණුව නිසා මතක තියාගන්න අපි මේ පළවෙනි පාඩමම අපේ පාඩම් 14න් පළවෙනි පාඩම සම්පූර්ණ මෙවින් කරන්නේ පරමාණුව ගැන කතා කරන්න කාරණා පැහැදිලිද හැබැයි පරමාණුව මූලික තැනුන් එකකේ වුණාට මේ ඝන ද්‍රව වායු නිර්මාණය වීමේදී මේ පරමාණුව සමහර තැන්වලදී අණු බවට පත් වෙනවා මං හේතුව කියන්නම් පස්සේ ලස්සනට කියලා දෙන්නම් ඒක පරමාණුවට සිද්ධ වෙනවා එයාට අණුවක් බවට පත් වෙන්න වෙනවා සමහර තැන්වලදී මේ පරමාණුව අයනයක් බවට පත් වෙනවා කොහොම හරි කමක් නැහැ පරමාණු වලින් මේ අණු සහ අයන හැදුනට පස්සේ මෙන්න මෙයාලා ගැන අපි ඉගෙන ගන්නවා දෙවිනි පාඩමේදී. මොකද ඒකත් අපිට ගොඩක් වැදගත් කෙනෙක් නිසා. හොඳට තේරුම් ගන්න එතකොට. පළවෙනි පාඩමේදී පරමාණු ගැන කතා කරනවා. ඒක තමයි දැන් මේ පටන් ගත්තේ. මෙතනින් එහාට අපි කතා කරන්නේ මෙන්න මේ පාඩම පරමාණු ගැන. මොකද්ද පාඩමේ නම පරමාණුක ව්‍යුහය. දැක්කද? ඒතර පළවෙනි පාඩමේ නම මොකද්ද ළමයි? පරමාණුක ව්‍යුහය. පරමාණු ගැන කතා කරන පාඩම. පරමාණු ගැන කතා කරන පාඩම. හරි. එතකොට දෙවෙනි පාඩම මොකක්ද එහෙනම්? අණු සහ අයන ගැන කතා කරන පාඩම. එතනදී ව්‍යුහය හා බන්ධන කියලා පාඩමක් අපිට එන්න ළමයි දෙවෙනි පාඩමේදී. මේක කරලා ඉවරලා අපි ඒක සාකච්ඡා කරමු.
හොඳයි. දැන් අවබෝධයක් ආවද? පැටලිලි නැතුව ලස්සනට ගලාගෙන යනවා වගේ දැනනවද? එහෙනම් එච්චරයි අවශ්‍ය වෙන්නේ. සබ්ජෙක්ට් එක තුල හුද්දට මතක තියාගන්න ළමයි මේක තමයි ෆවුන්ඩේෂන් එක. පළවෙනි වීඩියෝ දෙක තුනෙන් මම කරන්නේ සබ්ජෙක්ට් එකේ ෆවුන්ඩේෂන් එකයි හුද්දටම හදනවා. කොහොම හදනවද කියන ළමයි මේ දවසක මේ පාඩම් 14ම මේ පාඩම් 14ම දරා ගන්න පුළුවන් විදියට මේ පළවෙනි පාඩම හදන්න ඕනි. කටපාඩම් ක්‍රම වැඩක් නැහැ. අවබෝධයත් එක්ක යන්න ඕනි. හොඳට තේරුම් ගන්න ළමයි. මගේ ක්‍රමය වෙනස්. පස්සේ වලට දැනේ. මම මුලින්ම කියනවා මගේ ක්‍රමය වෙනස්. එකම සිලබස් එක වුණත් උගන්වන ක්‍රමය මගේ වෙනස්. මේ පළවෙනි පාඩම ගොඩක් ගුරුවරු වලට ඕන තරම් YouTube වීඩියෝ එකම තියෙනවා කියලා බලන්න පුළුවන්. ගොඩක් පන්තිවල පළවෙනි පාඩම පටන් ගත්ත වෙලාව නම් කරන්නේ ඔය පරමාණුව හොයාගත්තේ කොහොමද? ඇයි ඔහොම වුණේ? අරකයි මේකේ කතන්දර ගොඩයි. ඉතිහාසය ගැන ගොඩාක් ඉගෙනීම් කරනවා. මම ඒවා විවේචනය කරනව නෙවෙයි. නමුත් ළමයි මගේ ක්‍රමයට වඩා වෙනස්. මම අද ඔයාලට ගෙඩි පිටින් පරමාණුව කියන්නේ මොකද්ද කියලා දෙන මෙච්චරයි. ඇත්තටම පරමාණුව කියන්නේ මොකද්ද? උසස් පෙළ රසායන විද්‍යාවට අදාළව පරමාණුව කියන්නේ මොකද්ද කියලා මේ මොහොතේ ඉඳලා අද කියලා දෙනවා. මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. එහෙම නැතුව මේ පරමාණුව හොයාගන්න හේතු විද්‍යාඥයන්ගේ නම් ගම් යාළගේ විස්තර අවුරුදු උපදුන අවුරුද්ද ජොබ් එක කලේ කොහෙද කතන්දර ඉතිහාස පාඩම් මම මෙතන කරන්නේ නැහැ. වැඩක් නැහැ ළමයි. මේ සබ්ජෙක්ට් එකේ අපට උසස් පෙළ පේපර් එකේ MCQ ප්‍රශ්න කෙටි ප්‍රශ්න 50ක් එනවා. ඉරිගහන ප්‍රශ්න කෙටි ප්‍රශ්න 50ක් එනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් එනවා. ප්‍රශ්න 4ක් එනවා. ඒ වගේම තමයි රචනා ප්‍රශ්න 4ක් කරන්න තියෙනවා. රචනා ප්‍රශ්න 4ක් කරන්න තියෙනවා. ඒ ලෙවල් පේපර් එකේ මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4න් මේ රචනා ප්‍රශ්න 4 තුලට පළවෙනි පාඩමේදී වැදගත් කෑල්ලක් එකතු වෙන්නේ නැහැ ළමයි. සමහර දෙන්වලදී පොඩි මිසේ කාරණාවක් එකතු වෙන්න පුළුවන් එකතු වෙන්නේ නැහැ. රචනා ප්‍රශ්නෙට පළවෙනි පාඩමෙන් ගෙඩි පිටින් මෙහෙම කියලා ප්‍රශ්නයක් පෙන්වන්න දෙයක් නැහැ ළමයි. රචනා ප්‍රශ්න වලත් නැහැ. තෝරගන්න ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා ළමයි. අපිට කරන්න තියෙන ප්‍රශ්න හතරයි මෙතනදී. ඒ කරන්න තියෙන ප්‍රශ්න හතරට පළවෙනි පාඩමේ ප්‍රශ්නයක් අදාළ වෙන්නේ නැහැ. ඒතකොට මෙතනදී වෙන්නේ මේ කෙටි ප්‍රශ්න 50න් යම් ප්‍රශ්න කිහිපයක් පළවෙනි පාඩමෙන් එනවා. මේක ඉතාමත් පොඩි සරල පාඩමක් පළවෙනි පාඩම. ඒතර ඕක තුල ඉඳගෙන අපි මාස ගානක් තිස්සේ ඉතිහාස කතන්දර ලියලිය විද්‍යාඥයන්ගේ නම් ලියලිය අතීත ගැන කතන්දර ලියලිය ඉඳලා වැඩක් නැහැ. තේරුම් ගන්න. මේ මගේ ක්‍රමවේදෙ මම මේ කියලා දෙන්නේ. ඒ නිසා පටන් ගත්ත ඉඳන් වැඩේට බහිනවා. වැඩේට බහපුලා ඉඳන් වීඩියෝ එක දෙකක් තුනක් යද්දී ඔයාලට ඕනම පාස් පේපර්ස් ප්‍රශ්නයක් කරගන්න පුළුවන් හැකියාව ලැබෙයි. එතනින් එහාට ඔයාලා සබ්ජෙක්ට් එක ආස වෙයි. ෆවුන්ඩේෂන් එක හොඳටම හැදෙයි. ෆවුන්ඩේෂන් එක ශක්තිමත් කියන්නේ. පාදම ශක්තිමත් කියන්නේ එතනින් එහාට දෙවෙනි පාඩම් තුන්වෙනි පාඩම් හතරවෙනි පාඩම් සියලුම දේවල් ලස්සනට හැදෙයි. එච්චරයි වෙන්න ඕනේ. හරි. තමයි. එහෙනම් අපි දැන් පරමාණුව ගැන කතා කරමු. අපි දැන් පරමාණුව ගැන කතා කරමු. ඊට පස්සේ දෙවෙනි පාඩමේදී අනුසහයන ගැන කතා කරමු. පරමාණුව කියන්නේ මොකද්ද? මේ පදාර්ථී මූලික තැනුම් ඒකකය. පරමාණුව හොයාගත්තේ කවුද? පරමාණුව කියන වචනේ කවුද හොයාගන්නේ? ඊට පස්සේ සිදුවන කතන්දරේ මොකද්ද? ඒ සියලුම දේවල්, ඔය ඉතිහාස කතාව මම වෙනම වීඩියෝ එකකින් දරුවන්ට දෙන්නම්, බය වෙන්න එපා. ඔය ඉතිහාස කතාව සියල්ලම මම පළවෙනි දවසේ දෙන්නේ නැහැ. මම වෙනම වීඩියෝ ටිකකින් දෙන්නම්, බය වෙන්න එපා. ඒකත් කියන්න එපා. මේ දේවලුත් දෙන්නම්. ඔයාලට කැමති නම් ඒ ටිකත් මම දෙනවා. බය වෙන්න එපා. ඒ ටික වෙනම වීඩියෝ එක දෙන්නේ මුල්ම දවසේ දෙන්නේ නැහැ ළමයි. මගේ ක්‍රමය වෙනස්. ඒක තේරුම් ගන්න මුලින්ම මොකද? වෙන පන්ති වල යන ක්‍රමය මගේ යන ක්‍රමයක් වෙනස්. මම මුලින්ම ඇත්ත පරමාණු මොකද්ද කියලා මම කියලා දෙනවා. මේ මොහොතේ පරමාණුවක් කියන්නේ මොකද්ද කියලා මම දරුවන්ට කියලා දෙනවා. ඇත්ත එක. මොකද ඒ කතාව ඇත්තේ? එහෙම දෙයක් තියෙන ළමයි. දැන් ඔය පරමාණු අපි දැන් මේ ලෝකේ පරමාණු කියලා දෙයක් ඉගෙන ගන්නවා නම් පරමාණු හොයාගත්ත මුල් අවදිවල පරමාණු එක එක ඒවා වගේ කියලා කිව්ව ළමයි. ඒක විද්‍යාත්මක පිරිසක් කිව්ව ළමයි පරමාණුවක් කියන්නේ නිකන් මේ කුඩිමක් වගේ කියලා. තවත් පස්සේ කාලෙක විද්‍යාඥයෝ ටිකක් ඇවිල්ලා කිව්ව ළමයි පරමාණුවක් කියන්නේ නිකන් අර සූර්යා වගේ මේ සූර්යා වටා ග්‍රහලෝක කරකිනවා වගේ අමුතුම එතන දෙයක් කියලා. ඔගේ කතන්දර ගොඩක් කියලා තමයි මේ වර්තමානයේ අපි ජීවත් වෙන තැනට ඇවිල්ලා තියෙන්නේ විද්‍යාවේ දියුණුවත් එක්ක. දැන් පරමාණුව කියන්නේ මොකක්ද කියලා අපි බලමු. අතීතය ගැන පස්සේ හොයමු. දැන් ගොඩක් තැන්වල දෙන්නේ මොකද්ද? අතීතය ගැන හොයලා ඉවරලා මෙතන දෙනවා. වර්තමානයේ දෙනවා. ඒතර මොකද වෙන්නේ?
ළමයාට පිස්සු වගේ දැන් අකෝ දැන් පරමාණු පොඩිමක් වගේ කියලා කිව්වා ග්‍රහලෝක වගේ කියලා කිව්වා දැන් ආයි මෙහෙම කතාවේ දැන් මට නිකන් පිස්සු වගේ කියලා හිනවන ළමයිට අන්න එහෙම දෙයක් වෙන්නේ නැති වෙන්න මං ඇත්ත පරමාණු මොකද්ද කියලා කියන්න මුලින්ම මෙන්න මේකයි ළමයි ඇත්ත පරමාණු පරමාණු කියන්නේ හොඳට මතක තියාගන්න ළමයි ඇහැටවත් පේන්නේ නැති ඉතාමත් කුඩා අංශුවක් මේ පරමාණු ඇහැට පේනවද නෑ ළමයි පරමාණු ඇහැට පේන්නේ නෑ ඉතාමත් කුඩා අංශුවක් ඇහැට තව ළමයි මේ මේ අන්මීෂයකින්වත් බලන්න බෑ ළමයි ඒක බලපු මිනිස්සෙක් නෑ ළමයි පරමාණු කියන්නේ ඒ තරම් කුඩා අංශුවක් මීටර දැන් ඒක දුරමයින ඒකක දැන් විශාලත්වය මයින ඒකකයක් ගත්තොත් පරමාණු කියලා ළමයි මෙහෙම බෝලයක් මේ බෝලේ ඇහැට පේනවද නැහැ පරමාණුක් කියන්නේ බෝලයක් මේ බෝලය ඇහැට පේනවද නැහැ මේ බෝලය මම මෙහෙම කළ ඇඳුවොත් ළමයි මට බෝලයක් අඳින්න බෑනේ බෝඩ් එකේ ඒ නිසා රවුමක් වගේ අඳින්න මේක බෝලයක් හොඳේ මේක බෝලයක් මේක ඇහැට පේනවද ළමයි නැහැ මේක ඇඳට ඇහැට පේන්නේ නැහැ ළමයි ඇහැට පේන්නේ ටිකක් මේ ඇඳි ලොකු කරලා ඇඳි ළමයි මේ මෙන්න මේ බෝලේ අරය මේ පරමාණුයේ අරය ඉතාමත් කුඩයි පිකෝමීටර වලින් ගත්තොත් ළමයි 50ක් සිට 250 දක්වා වගේ අරයක් තියෙන ළමයි ඉතාමත් කුඩා අරයක් පරමාණු වර්ග කිහිපයක් තියෙනවා මේ ලෝකෙ හොඳේ එක එක නම් තියෙන පරමාණු වර්ග මේ පුංචි බෝල ගොඩක් තියෙනවා අපි 요거 ගැන පස්සේ කතා කරමු එක එක නම අපි දීලා තියෙන පරමාණු මේ වගේ බෝල වර්ග කිහිපයක් තියෙනවා අපි පස්සේ කතා කරමු හැබැයි ඔය හැම බෝලයකම හැම පරමාණුවකම අරය මෙන්න මේ වගේ පරාසයක තියෙන ඉතාමත් කුඩයි හොඳට තේරුම් ගන්නද කාරණා පැහැදිලි හරි මේ පරමාණුවම් පොඩ්ඩක් ලොකු කරලා දින්නද එතකොට ඔයාලට මේක ඇතුලේ තියෙන තව තව උපපරමාණුක අංශු ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන් පරමාණුව කියන්නේ බෝලයක් නේ මං එක පොඩ්ඩක් ලොකු කරලා දින්නම් මෙන්න මෙහෙම තමයි මේ මොකක්ද යන්නේ පරමාණුව පරමාණුව මේක ඇහැට පේන්නේ නැති ඉතාමත් කුඩා අංශුවක් මං පොඩ්ඩක් ලොකු කරලා ඇඳා මේ මොකද දන්නද මං ඕක නිතරම කියන්නේ ඇහැට පේන්නේ නැහැ කියලා ළමයි එහෙම තමයි සමහර මම මුලදී පන්ති කීපයකට ගිහිල්ලා තියෙනවා මේ මිසි ඉගෙන ගත්ත මුල්ම දවස්වල එක එක තැන්වලදී මම ඉගෙන ගත්ත දේවල් එක මට හිතුණා කොහොමයි පරමාණුව කියන්නේ නිකන් බිත්තරයක් වගේ ලොකු ඇති නිකන් ඒක එහෙම හැංගීම එනවා ළමයි පරමාණුවක් කියන්නේ ඇහැටවත් පේන්නේ නැති එකක් කියලා මුලින්ම කියන්න ඕනේ මොකද පරමාණු කියලා කියනවා මේක මොකද්ද කියලා තියෙන අවබෝධයක් නැහැ ළමයි පරමාණු කියන්නේ හැටවක් පේන්නේ ඉතාමත් කුඩා අංශුවක් මේක බෝලයක් මේ බෝලේ ඇතුලේ ළමයි තියෙනවා නියස්තිය කියලා එකක් මොකද්ද නියස්තිය කියලා එකක් තියෙනවා කුඩාම ඝනත්වයෙන් වැඩි කුඩා ප්‍රදේශයක් තියෙනවා ඒකට අපි කියන මොකද්ද ළමයි නියස්තිය කියලා කියනවා නියස්තිය ළමයි මම මේ කියන්නේ ඇත්ත පරමාණු මොන වගේද කියලා. මම කියවනේ පස්සේ ඉතිහාස කතා කතා කරමු. මේ පරමාණුවේ සොයාගැනීම ඉඳලා ඉතිහාස කතාව පස්සේ කතා කරමු. අපි ප්‍රායෝගික ජීවිතේ රෙමු ඉස්ලාම් වර්තමානයේ තුල ඉගෙන ගමු. වර්තමානයේ තියෙන පරමාණු ගැන ඉගෙන ගත්තා පස්සේ ඉතිහාසය පස්සේ කතා කරමු. පරමාණු කියන හැටවත් පේන්නේ නැති බෝලයක් මේක ඇතුලේ තියෙනවා නියස්ති කියලා එකක්. මේ අහන්නකො ළමයි. මට කියන්න අමතකුණානේ. මේ පරමාණු ඇතුලේ තියෙනවා ළමයි උපපරමාණුක අංශු කියලා එකක්. මොනවද? उपपरमाणुकांसु इलेक्ट्रोन तव तीन प्रोटोन प्रोटोन ओल पोड़ी पंती इगन तीन ओलवल पंती इगन तीन प्रोटोन तव तीन न्यूट्रोन තව ළමයි තියෙනවා ඔයාලා ඔලව කාලේ ඉගෙන ගත්ත නැතුනට පොසිටෝන කියලා තියෙනවා. තව වර්ග ගොඩක් තියෙනවා හොඳේ පොසිටෝන. මෙසෝන නැත්නම් මීසෝන කියලාත් කියනවා මෙසෝන. නැත්නම් නියුට්‍රිනෝ කියලා තියෙනවා. නියුට්‍රිනෝ. මේ වගේ තව ළමයි උපපරමාණු අංශු ගොඩාක් තියෙනවා. මේ හැමෝම ඉන්නේ මේ පුංචි බෝලේ ඇතුලේ. ඉතින් හිතන්නකෝනේ. මේ වගේ පුංචි බෝලයක් හැටවත් පේන්නේ නැහැ. අරය ගත්තොත් පිකෝමීටර කියලා ළමයි මම කිව්වා. 50 250 අතර මේ වගේ පුංචි බෝලයක් ඇතුලේ මේ වගේ උපපරමාණුක අංශු ඉන්නවලු. තන්නවත් බෑනේ. කොහොමද දිනු ලෝකයක්ද මේක නේද බලන්නකො. සෝවා ගැනීම. හරි. ළමයි මේ අහන්නකො. කිව්වම් පුදුම හිතෙන ඊළංගාරා මොකක්ද දන්නවද ළමයි? මේ ඉලෙක්ට්‍රෝන හැර මුන්තික සියලුම අය ටික ඉන්නේ ළමයි මේ නියස්ති ඇතුලේ කිව්වම පුදුම හිතෙන්නේ නැද්ද? පරමාණුව ගැන හැටව පේන්නේ නැති කුඩා අංශුවක්. ඒක ඇතුලේ තියෙන ඉතාමත් කුඩා ප්‍රදේශයක් තමයි නියස්තිය කියන්නේ ළමයි. හරියට නිකන් ඔයාලා හිතන්න මෙහෙම උපකල්පනයක් කළොත්
දැන් මම උපකල්පනයක් ගන්නේ ළමයි මේ හොඳේ වර්ධගන්නව උපකල්පනයක් පරමාණුව කියන්නේ ඔයාලගේ ඉස්කෝලේ දින ග්‍රවුන්ඩ් එක වගේ ලොකු කෙනෙක් කියලා හිතන්නකෝ නැත්තම් මේ මේ නිකන් ෆුට්බෝල් ෆුට්බෝල් සෙල්ලම් කරන පිට්ටනියක් කියලා හිතන්නකෝ ඒ වගේ ගොඩක් ලොකු කෙනෙක් නම් මේක උපකල්පනයක් ඈ නැත්තම් කියන්න බෑ මේ ක්‍රිසංජයරත්න මේ පරමාණුව මේ ෆුට්බෝල් ගහන මේ ග්‍රවුන්ඩ් එකක් වගේ ලොකුයි කියලා කිව්වා කියන්න එපා ළමයි එහෙම හොඳට තේරුම් ගන්න මේ පරමාණුව කියන්නේ උපමාවකට ගත්තොත් උපමාවක් ඉදිරියට ගත්තොත් පරමාණුව කියන අර ෆුට්බෝල් ගහන පිට්ටනියක් වගේ ලොකු කෙනෙක් නම් ඒක මැද ඒ ඒ පිට්ටනිය මැද මම තියනවා කඩලැටයක් බෝංචටයක් මොකක් හරි ගමන කඩලැටයක් තියුවොත් ඔන්න ඔය කඩලැටය වගේ තමයි නිස් තියෙන්නේ මේ අර ලොකු පිට්ටනියට සාපේක්ෂව කඩලැටය කොච්චර පොඩිද අන්න ඒ වගේ පරමාණුවට සාපේක්ෂව නිස් තිය පොඩි හිතා ගන්නවත් බෑ නේද ඒ තරම් පොඩි පරමාණුට සාපේක්ෂව ඉතාමත් කුඩා කෙනෙක් තමයි න්‍යෂ්ටිය කියන්නේ. ඉතින් ඒ වගේ න්‍යෂ්ටියක් ඇතුළේ මේ සෙට් එකම එකතු වෙලා ඉන්නවා කියන්නේ මේක ගොඩක් ඝනත්වයෙන් වැඩි කෙනෙක්. න්‍යෂ්ටි කියන ළමයි මේ පරමාණුව තුල තියෙන ඝනත්වය වැඩිම ප්‍රදේශය. ඝනත්වය වැඩිම ප්‍රදේශය. ඝනත්වය වැඩිම ප්‍රදේශය. මේ සියලුම දේවල් ගැන මම කතා කරන පිළිවෙලට ඉවසගෙන ඉන්න හැම දෙයක් ගැන මම කතා කරනවා ඉස්සරහට පිළිවෙලට ඉන්න හරි ළමයි මේ ඉලෙක්ට්‍රෝන මේ න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන ඉන්නවා කොහොමද දන්නවද ඉන්නේ ඉන්න විදිහක් කියන්නම්කෝ ළමයි මේ න්‍යෂ්ටිය මම මෙහෙම කළා ගත්තා මේ න්‍යෂ්ටිය නම් මේකේ වටා ඉන්න ඉලෙක්ට්‍රෝන ළමයි අධික වේගයකින් චලනය වෙවි ඉන්නේ මේ හැම තැනම ඉන්නවා මෙයා ඉලෙක්ට්‍රෝන ඉන්නේ නැහැ කියලා කියන්නේ මේ හැම තැනම ඉන්නවා මේ වගේ චලනය වෙවි වේගින් චලනය වෙවි ඉන්නවා इलेक्ट्रॉन ළමයි තරංගමය ගුණ තියෙනවා ඒ තරම් වේගින් ගමන් කරනවා ඉලෙක්ට්‍රෝන කියන අංශුවක් ඒ වගේම මෙයාට තරංගමය ගුණ තියෙනවා න්‍යෂ්ටිය වටා බබා වගේ මෙහෙම කැරික් කැරික් ඉන්නවා ළමයි නෑ එයා අධික වේගෙන් චලනය වෙවි ඉන්නේ එක තැනකට ලයින් නෑ ළමයි එයා ගැන කතා කරන කෙනා පිස්සු හැදෙනවා එයා ඉන්න තැන කියන එක අවිනිශ්චිතයි ඒ තරම් අධික වේගෙන් චලනය වෙනවා කාරණා පැහැදිලි ළමයි ඉලෙක්ට්‍රෝන ගැන කතා කරනවා කියන්නේ පිස්සු හැදෙන මාතෘකාවක් ඒකට වෙනම යාන්ත්‍ර විද්‍යාවක් තියෙනවා අපි ඒ විස්තරට සාකච්ඡා කරනවා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව කියලා. තේරුම කියන්නේ ඒ නිසා න්‍යෂ්ටි වටා ඉලෙක්ට්‍රෝනයක් ගැන කතා කරන එක හරි අවිනිශ්චිත වැඩක්. නමුත් අපි යම් සීමාවල් ටිකක් තියාගෙන කතා කරනවා. පස්සේ කතා කරනවා. ඉවසන්න. ඉවසන්න. හොඳයි. හරි. ඔන්න මම යම් අවබෝධයක් දුන්න දරුවන්ට. මම එකපාරම මේක දුන්නේයි දන්නවද ළමයි? මම මුලින්ම දැන් අද පටන් ගත්ත දවසම කිව්වා ළමයි මෙහෙම ඉස්සර විද්‍යාත්මක කීරියා ඩෝල්ටන් කියලා එයා කිව්ව පරමාණුවක් කියලා ලෝක තියෙනවා. ඔහොම කතන්දරේ කිව්වා නා. ඊට පස්සේ මේ මේ ජේජේ තොම්සන් කියලා කෙනෙක් ආවා. එයා කිව්ව පරමාණුව කියන්නේ පුඩිමක් වගේ ලොකු පුඩිමක් වගේ කියලා. ඊට පස්සේ තව විද්‍යාත්මක කෙනා බෝර් කියලා කෙනෙක් කියනවා. එයා කියනවා න්‍යෂ්ටිය මැද තියාගෙන වටේට නිකන් ඉලෙක්ට්‍රෝන කැරකෙනවා. නිකන් අර පෘථිවිය වට මේ මේ සූර්යා වටා ග්‍රහලෝක කැරකෙනවා වගේ කිව්වා නා. හද්ද බොරුනේ ළමයි. ඉස්සර මිනිස්සු විද්‍යාඥයෝ විද්‍යාව ටිකෙන් ටික දියුණු කරගෙන ආපු දවස්වල අපි ඉගෙනගත්ත දේවල් ටිකක් නේද මං ඒ ටික උගන්නලා ඉවර වෙලා නම් මේක කිව්වේ ඔයාලට නිකන් මේක කරකලාට හැරිය වගේ වෙනවා ඒ නිසා ඒ අතීතයේ දේවල් ටික අපි දවසක සිහිපත් කරනවා වෙනම වීඩියෝ දාලා මං ඒක සාකච්ඡා කරනවා ඔයාලත් එක්ක ඉවසන්න අපි ඇත්ත ඉගෙන ගන්න ඉන්නවද අපි ඇත්තටම මොකද්ද පරමාණු කියන්නේ ඇහැටවත් පේන තිතා කුඩාංශුව ඒක ඇතුලේ න්‍යෂ්ටියක් තියෙනවා පරමාණු සාපේක්ෂව න්‍යෂ්ටිය කොඩායි ඒ න්‍යෂ්ටිය තුළ තමයි මේ උපපරමාණු කංශු සියල්ලම ඉන්නේ ඉලෙක්ට්‍රෝන හැර මේ නිසා මෙයාගේ ඝනත්වය වැඩි හරි න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන ඉන්නේ අධික වේගින් චලනය වෙවි එයාගෙන එයාගේ හැසිරීම ගැන කතා කරන හරි අමාරුයි එයා ඉන්න තැනක් කියන එක හරි අවනිශ්චිතයි තේරුම කින්දේ හරි ඒ නිසා ඉලෙක්ට්‍රෝන ගැන කතා කරන වෙනම යාන්ත්‍ර විද්‍යාවක් තියෙනවා ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව කියලා අපි පස්සේ සාකච්ඡා කරමු හොඳයි දල අවබෝධයක් ආවද අපි තව පොඩ්ඩක් ඉස්සරහට යමු මෙම ලියාගන්න ළමයි ඔන්න අපි තව පොඩ්ඩක් ඉස්සරහට යනවා මේ බලන්නකෝ අපි මේ උපපරමාණුක අංශු වලින් මේ උපපරමාණුක අංශු වලින් තුන් දෙනෙක් ගැන කතා කරන ප්‍රධාන වශයෙන් තුන් දෙනෙක් ගැන කතා කරන ප්‍රධාන වශයෙන් ඒ තමයි ප්‍රෝටෝන න්‍යූට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන මෙන්න මේ උපපරමාණුක අංශු තුන ගැන මම දැන් දරුවන්ට කියලා දෙන්න හදන්නේ දැන් දරුවෝ
පොඩි වගුවක් ගහ ගන්න ඕනේ මෙන්න මේ විදිහට ළමයි මුලින්ම මෙතන පොඩි විස්තරයක් ලියන්න ඉඩ තියෙන්න ඕනේ මේ විදිහට විස්තරයක් ලියන්න ඉඩ තියෙන්න ඕනේ ඉඩ තියලා මේක හදා ගන්න ඕන මේ විදිහට ළමයි මෙතන ලියා ගන්න ඉලෙක්ට්‍රෝන කියලා ඉලෙක්ට්‍රෝන ඊට පස්සේ ලියා ගන්න ළමයි ප්‍රෝටෝන ප්‍රෝටෝන මේ තුන් දනාගෙන විස්තර ලියන්න හදන්නේ ප්‍රෝටෝන අනිත් කෙනා තමයි නියුට්‍රෝන නියුට්‍රෝන ළමයි මෙයාලා නියස්ටි ඇතුළේ ඉන්නේනේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ඉන්නේ කොහෙද නියස්ටි ඇතුළේ ඉලෙක්ට්‍රෝන ඉන්නේ නියස්ටියෙන් පිට මම උඹලට පැහැදිලිව මේ වගුව ගැහුවට පස්සේ පැහැදිලිව නියස්ටි ඇතුළේ මෙයාලා ඉන්නේ කොහොමද ඉන්නේ ඇයි නියස්ටින් එළියේ ඉලෙක්ට්‍රෝන ඉන්නේ කොහොමද ඉන්නේ හේතුව මොකද මේ සියලුම දේවල් ටික අපි ලස්සනට විධිමත්ව සාකච්ඡා කරගෙන යමු මේ වගුවෙන් පස්සේ මං හිතනවා මේ වගුව ගොඩක් හේතු වෙයි දරුවන්ට මේ තුනාගෙන ලොකු ඉගෙනීමක් කරගන්න හරි මේ බලන්නකෝ තමයි මම මුලින්ම ලියන්නම් මෙයාලගේ සංකේත සංකේතය සංකේතය ඉලෙක්ට්‍රෝනයක් කිව්වම සාමාන්‍යයෙන් අපි ඉගෙනීමේ පහසුවට අද්දිනේ පහසුවට ඊ අකුර පාවිච්චි කරනවා ළමයි ඊ අකුර කියලා ලියුවොත් තමයි ඒක ඉලෙක්ට්‍රෝනයක් ඉලෙක්ට්‍රෝනය කියන්නේ හැටවත් තියෙන නැති ඉතා කුඩා අංශුවක් මේ අංශුව ගැන ඉගෙනගෙන ඉදී ඊ අකුරෙන් තමයි මෙයා සංකේතවත් කරන්නේ එහෙම නැත්නම් ළමයි අපිට ලියන්න පුළුවන් ඊ ඍණේක බිංදුව කියලා ලියන්නත් පුළුවන් මේ වගේ තේරුම පස්සේ කියලා දෙන්නම් මම දරුවන්ට නිකමට ලියා ගන්න මෙයා ඍණේක බිංදුව කියලා කියනවා මේකේ අදහස මොකද්ද මේකේ අදහස මොකද්ද කියන එක පස්සේ තේරෙයි දැන් මම අවශ්‍ය වෙන්නේ නැහැ ළමයි ප්‍රෝටෝන කියන්නේ සිම්පල් p අකුර හොඳට මතක තියාගන්න සිම්පල් p අකුරෙන් තමයි අපි ප්‍රෝටෝන කියලා සංකේතවත් කරන්නේ ඒ වගේම තමයි මෙයාට ලියන්න පුළුවන් සිම්පල් p කියලා දාලා මෙතන එක මෙතන බිංදුව කියලා දාන්න sorry මෙතනත් එක කියලා දාන්න පුළුවන් මෙතනත් එක උඩත් එක යටත් එක මේ එක එක කියලා ලියන්නත් පුළුවන් ළමයි ප්‍රෝටෝන හොමෙ ලියන්නත් පුළුවන් නිකම් p අකුර ලියන්නත් පුළුවන් නැත්තම් p එක එක කියලා ලියන්න පුළුවන් ගැටලුවක් නැහැ න්‍යූට්‍රෝන ලියද්දී n කියලා ලියන්නත් පුළුවන් න්‍යූට්‍රෝන කියලා කියන්න එහෙම නැත්තම් n බිංදුව 1 කියලා ලියන්නත් පුළුවන් බිංදුව 1 කියලා ලියන්නත් පුළුවන් ඒ වගේ හේතුව මම පස්සේ පැහැදිලි කරනවා ඔන්න ළමයි යාලගේ සංකේතය ලිව්වා ඊට පස්සේ මෙයාලගේ ස්කන්ධය අපි ලියමුද ස්කන්ධය ස්කන්ධය කිලෝග්‍රෑම් කියන ඒකකයෙන් ළමයි ලියමු අපි මොකද්ද මෙයාගේ ඒකකය කිලෝග්‍රෑම් කියන ඒකකයෙන් ලියුවොත් ස්කන්ධය ළමයි ඉලෙක්ට්‍රෝන ස්කන්ධය ඇවිල්ලා තාමත් කුඩා ස්කන්ධයක් ළමයි මෙයාට තියෙන්නේ තාමත් කුඩා ස්කන්ධයක් 9.1.7 ඍණ 34ක් වගේ තාමත් කුඩා ස්කන්ධයක් 1. sorry 9.1.7 10 ඍණ 34ක් කිලෝග්‍රෑම් වලින් ළමයි 34ක් කියන්නේ බිංදු 30 ගානක්. 10 ඍණ 34ක් නේ ළමයි. බිංදුවයි දශම බිංදුවයි 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 හැම එන බිංදු කොට ළමයි. ඊතරම් කුඩා ස්කන්ධයක්. හිතන්න කොච්චර බර අඩුද. කොච්චර සැහැල්ලුද. මේ ලෝකේ තියෙන සැහැල්ලුම අංශුව ළමයි. බලන්නකෝ ඉලෙක්ට්‍රෝන. තාමත් කුඩා අංශුවක්. හරි. ඔන්න ඉලෙක්ට්‍රෝන ස්කන්ධය ලිව්වා. ළමයි මේ ප්‍රෝටෝනයයි න්‍යූට්‍රෝනයයි ගත්තොත් ඒ දෙන්නගේ ස්කන්ධවල තියෙන පුංචිම පුංචි වෙනසක් ඔන්න තේරුම් ගන්න ඕනම ලියන ළමයි. ඔන්න ළමයි ප්‍රෝටෝන ස්කන්ධය පැහැදිලිද? මුලින්ම ළමයි මට ප්‍රෝටෝන ස්කන්ධය ලියන්න පුළුවන් 1. මෙයාගේ ළමයි ස්කන්ධය කීයද? 1. ගානක්. 1.6725. වැඩි කිරීම 10^27ක් වගේ ඉතාමත් කුඩා ස්කන්ධයක් මෙයාට තියෙන්නේ මේ 1.6725 10^37ක් තාමත් කුඩා ස්කන්ධයක් ළමයි ඊට පස්සේ මෙයාගේ ස්කන්ධය මට ලියන්න පුළුවන් 1.67 මේ දෙන්නා වගේම මෙතන අගේම මෙතනක් තියෙන 1.67 මේ 1.67 මෙතන දෙන්න ළමයි 25නේ මෙතන දෙන්න 42 ළමයි 1.67 මෙතන 25 මෙතන 42 මෙතන පොඩ්ඩක් වැඩි 10^34 10^27 දැක්කද දෙන්නගේ බරේ වෙනස පුංචි වෙනසක් නේද තියෙන ළමයි දෙන්නගේ ස්කන්ධ ආසන්න වශයෙන් සමානයි පැත්තක ලියාගන්න ළමයි මේ වෙනසක් තියෙන මෙයාගේ 25 මෙයාගේ 42 වෙලා පුංචි වෙනසක් තියෙනවා මේ මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ දෙදෙනාගේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල ස්කන්ධ
आसन वशन सामन आसन वशन सामन अरील प्रश्न कागज इसकंदे वेड़ी न्यूट्रॉन इसकंदे पोडक वेड़ी मैं प्रश्न खाने मेदीन दिया मेहमे बेलुआम मे तुंदना दिया बेलुआम इसकंदे अडू मानसो मुखदे मे तुंदना आगे ओम्मी मीन इलेक्ट्रॉन इसकंद कुड़ा अडू मे ऋण बल वेडीन लाइ मीन बल मेतन ऋण मिजी हाथ मेतन ऋण तीस हाथर मे आगे बर इत ఏనా పెత్తకి లియాగన్ల వగువింగ్ ఎలియే వగువింగ్ ఎలియ లియాగన్లమై ఎలియే కుహెర్తేన లియాగన్లమై ఎలక్ట్రోనేట వడ ప్రోటోనే బరై మీ గొడక్ బరై నమై మియాట వడ మియా గొడక్ బరై ఇట వడ పోడ్డ బరిం వెడి కౌదు న్యూట్రోనియ నీద ఎలక్ట్రోనేట వడ పోడ్ గొడక్ బరై ప్రోటోనే ఇట వడ పోడ్డ బరై న్యూట్రోనియ మే కతవత్ పెత్తకి లియాగన్ మొకద్ద మీ దిదనాగి ఇస్కంద ప్రోటోన్ సహ న్యూట్రోన్ వలి ఇస్కంద ఆసన్న వసే సమాన వి పెత్తకి లియాగన్ వీడుగ నతరక లియాగన్ వీడుగ నతరక లియాగన్ ప్రోటోన్ సహ న్యూట్రోన్ వలి ఇస్కంద ఆసన్న వసే సమాన వి नमूत न्यूट्रॉन स्कंद तरमा वेड़ स्वल्पे वेड़ी कल्याण न्यूट्रॉन स्कंद स्वल्पे वेड़ी अरे इत पश मन लीन मेला सापेक्ष स्कंदे मुखद सापेक्ष स्कंदे मम आसन वस प्रोटोन स्कंद सापेक्षो इकैकिल म्याग स्कंद इकैकिल सेलकोत् म्याग स्कंद इक बेदीम इद्दा सटस्य तिस हताय आसन्न वसे इकबेदी में इदा सटसी हतलिया किल गंडपल आसन्न वसे मुखद नी तेरु मेहम गुम तेरे मंदु मम हेम गिंड मे बलो मे बलो मम तराधिया अरगिन तराधिया करगिन मे तराधिया करगिन मेके इक पेत्तकलम प्रोटोन आक्तिवोत् इक प्रोटोन आक्तिवोत् बर नीद बर वेड़ी देंग मे वगे तराधिया करगिन मिथन प्रोटोन आक्तिवो यागे बरट समान विंडलमाई बरट समान विंड म्यागे बरट समान विंड मिथन इलेक्ट्रॉन इंदोलमाई इद्दा सटसिय तीस हता कुंदर मत त्यागन इलेक्ट्रॉन इद्दा सटसिय तीस हतक बर एक प्रोटोन एक बरट समान है हुंदर तेरुं गंद उडल लमाई को पटलब गन्नो लमाई प्रोटोन एक बरट समान विंड इलेक्ट्रॉन किया कोनिद इदा सरसी हतली सत इदा सरसी तीस सत को तीर इतर इलेक्ट्रॉन सापेक्ष प्रोटोन को बरदनी ऐलम प्रोटोन बर सामान विनना इलेक्ट्रॉन जो इदा सरसी तीस सत को पत्ति तर लगन विन प्रोटोन स्कंदे सामान भीम संदहा प्रोटोन स्कंदे प्रोटोन स्कंदे इले इलेक्ट्रॉन इद्दास अठस्य तीस हतक इलेक्ट्रॉन इद्दास अठस्य तीस हतक इस्कंदेट समान भी इस्कंदेट समान भी कारण पहले उन मामले के मुकाबले इधर पासे अभी कथा करूं मैं लगे आरोपने क्या ना लम्हे आरोपने आरोपने या लम्हे इलेक्ट्रोन सह प्रोटोन दिदनाट इकिनेकट प्रतिविरुद्ध आरोपण तीयन इकिनेकट प्रतिविरुद्ध आरोपण तीयन म्या ऋणारोपित केनेक म्या धनारोपित केनेक म्या ऋणारोपिताय म्या धनारोपिताय आरोपणीय मानिन्ने अपि कूलोम केन एककेन मुकिंदलमय आरोपणमयिनी कूलोम केन एककेन मतक तियागन्न कूलोम केन एककेन मे दिदनागे आरोपण मेन्नोत् म्या ऋण म्या धन लकुन प्रतिविरुद्ध लकुन प्रतिविरुद्ध आरोपणी अगयन सामने मेदनागे आरोपण अगयन सामने मैं कूलोमी मेन मैं आरोपणी इकाई दसम हई बिंदु दिखाई दहाइरी दहन अवैया कूलोमली कूलोम की मेनो मेन मे वगे अगे मैं आरोपणी ते अगे मत इकाई दसम हई बिंदु दिखाई दहाइरी दहन अवैया दिदनागे आरोपण सामान अब लकुन प्रतिविरुद्ध इक मैं पहले इंडिया न्यूट्रोन वेटना आरोपण आखिर मत लमाई मे न्यूट्रोन वेट आरोपण आखिर नैलमाई न्यूट्रोन वाल आरोपण बिंदु आट आरोपण आखने उदासीन अंसुआट आरोपण आखने मैं उदासीन आई उदासीन अंसुकी उधर मत त्यागन न्यूट्रोन के उदासीन अंसुआन गता म्याल आरोपित अंसून किलदने गता इलाट आरोपण आख मम सापेक्ष आरोपण लियानको सापेक्ष आरोपण
සාපේක්ෂව ගත්තොත් මෙයාට ඍණ එක කියලා ආරෝපණයක් තියෙනවා. මෙයාට ධන එක කියලා ආරෝපණයක් තියෙනවා. ලකුණින් ප්‍රතිවිරුද්ධයි. හැබැයි මෙයා ඍණ, මෙයා ධන. මෙයා ඍණ එක නම් මෙයා ධන එක. අගයන් සමානයි ලකුණින් ප්‍රතිවිරුද්ධයි. මෙයාගේ ආරෝපණයක් නැහැනේ. යා බිඳුවයි. කාරණා පැහැදිලිද? හොඳයි. මේ සිළුමු දෙවල් ලියා ගන්න ඕනි. ලස්සනට ළමයි ඔයාලා ජීවිතේ උසස්පල පන්තියක වාඩිලා ඉන පළවෙනි දවස හද. තේරෙනවද මං කියන දේ? ඔයාලා උසස්පල රසායන විද්‍යාව ඉගෙන ගන්න පළවෙනි දවස අද අදිස්ථානයක් ගන්න උගන්වන සියලුම දේවල් ලස්සන නෝට් එකක් අරගෙන නෝට් එක ලස්සන කම්ප්ලීට් කරනවා මම පොරොන්දුවක් වෙන්නම්. ඔයාලා ජීවිතේ ලියන හොඳම රසායන විද්‍යාව නෝට් එක මේක. මම අභියෝග කරනවා. මොකද්ද මගේ අභියෝගය? ඒ විශ්වාසින් කරන්නේ ඔයාලා ඕනම තැනකට ගිහිල්ලා හදාරලා බලන්න මේ පිළිවෙලට ලස්සන නෝට් එක දෙනවයි කියලා. කරන්න බැරිද? ඔයාලට ඕන තරම් නිදහස තියෙනවනේ බලන්න. ඉතිහාස කතන්දර නැතුව ඒවා ඔක්කොම අයින් කර දාලා ලස්සනට සබ්ජෙක්ට් එක එතනින් අර එළියට අරගෙන ඔයාලට මම සබ්ජෙක්ට් එක දෙනවා. පස්සේ ඉතිහාසය දෙනවා බලන්නකෝ. අවසානයේ මම පොරොන්දු වෙන ළමයි පළවෙනි පාඩමින් මේ දක්වා අහලා තිනුනම් කිසියම් පාස් පේපර් ප්‍රශ්නයක් ඕනම පාස් පේපර් ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් ඉන්න මම හදනවා. මේ පළවෙනි පාඩමින් මම වෙනම පේපර්ස් දෙනවා ඔයාලට. වෙනම පේපර්ස් දෙනවා මොන වෙනම මෝනින් පේපර්ස් දෙනවා. ඒ සියලුම දේවල් ඉදිරියේදී ලබා දෙනවා. ඒවට පිළිතුරු සාකච්ඡා කරනවා. පිළිතුරු සාකච්ඡා කරනවා. ඒ නිසා හොඳ දෙවන්ත ශක්තියක් පළවෙනි දවසේ හදා ගන්න ඕනේ. හොඳ විශ්වාසයක් හදා ගන්න. ලොකු අභිමානයකින් වැඩිත් එක්ක ඉන්න. රසායන විද්‍යාව තමයි ලෝකේ තියෙන ලේසිම සබ්ජෙක්ට් එක කියලා මම දවසකලට ඔප්පු කරලා පෙන්නනවා. ඔයාලා ජීවිත ඉගෙන ගන්න ලේසිම හොඳම සබ්ජෙක්ට් එක, ඔයාලා ආසම සබ්ජෙක්ට් එක රසායන විද්‍යාව බවට පත් වෙයි. විශ්වාසෙන් කියන්නේ. මගේ දරුවෝ මේ දක්වා ඉගෙන ගත්ත හැම දරුවෙක්ගෙම ගොඩක් දරුවන්ගේ ආසම සබ්ජෙක්ට් එක කෙමිස්ට්‍රි. සතුටින් කියන්නේ. හොඳයි. ළමයි අවසානට මම ලියන්න පොඩි විස්තරයක්. විස්තරයක්. මේ විස්තරය ගැන ගොඩක් ලොකුවට සාකච්ඡා කරන ඉදිරියේදී දැනට පොඩි කෙටි සටහනක් විතර පොඩි විස්තරයක් දාගන්න මෙතනදී. මෙයාලා මේ හොයාගත්ත විද්‍යාඥයන්ගේ නම් ටික යටින් ලියාගමු. නමුත් ළමයි ඒ සොයා ගැනීම ඉතිහාස කතාව මම වෙනම දෙනවා කියලා මම ඔයාලට කිව්වා. එතනදීත් මම දෙනවා. මෙතන නිකන් පොඩි කෙටියෙන් ලියාගන්න මෙන්න මෙහෙම ළමයි. ඉලෙක්ට්‍රෝන හොයාගන්නේ ජේජේ තොම්සන්. මෙතන ලියාගන්න ළමයි ජේජේ තොම්සන් විසින් අනාවරණය කරගන්නවා මෙයාව. ඉලෙක්ට්‍රෝන හොයාගන්නේ ජේජේ තොම්සන් විසින් ලියාගන්න. ජේජේ තොම්සන් විසින් අනාවරණය කරගන්නාලාදී. නැත්තම් සොයාගන්නාලාදී. හරි. වීඩියෝ නතර කරලා ලියාගන්න. ඊළඟ ළමයි ප්‍රෝටෝන සොයාගන්නේ ඒර්නස් රදර්ෆර්ඩ්. ඒර්නස් රදර්ෆර්ඩ් විසින් සොයාගන්නාලාදී. ඒර්නස් රදර්ෆර්ඩ්. ළමයි නියුට්‍රෝන හොයාගන්නේ ජේම්ස් චැඩ්වික්. චැඩ්වික් කියන විද්‍යාඥයා. ඒක ලියාගන්න. එච්චරයි. ඔන්න මම මේ තුන්දෙනා ගැන සටහනක් දුන්නා. ළමයි අනිකුත් උපපරමාණුක අංශූන් පිළිබඳව අපි අධ්‍යනයක් කරන්න නැහැ. එයාලා ඉන්නවා කියලා ඉගෙන ගන්නවා විතරයි. පරමාණු ඇතුළේ ඒවා ඉන්නවා. නමුත් ලොකු අධ්‍යනයක් කරන්න යන්නේ නැහැ එයාලා ගැන. විසින්දු දේශය තුළ තියෙන විශේෂ කරුණු ටික පමණයි අපි ඉදිරියේදී සාකච්ඡා කරගෙන යන්නේ. හරි. මේ අහන්නකෝ. ළමයි ඔයාලා පරමාණුව ගැන ඉගෙන ගද්දී මෙන්න මේ මන් දැන් මේ කියන්න හදන දේවල් ටික ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. මේ සියලුම දේවල් ඔයාලා ඔලවල කාලේ ඉගෙනගෙන තියෙනවා. නැවත මතක් කිරීමක් වෙයි. මේ බලන්නකෝ පළවෙනි කාරණාව. පරමාණුවක් ඇතුළේ තියෙන ප්‍රෝටෝන ගණන සමානයි ඒ පරමාණු ඇතුළේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණනට. ඉලෙක්ට්‍රෝන ගණන. ඕක හොඳට මතක තියාගන්න ළමයි. පරමාණුවක් ඇතුලේ තියෙන ප්‍රෝටෝන ගණන සමානයි මොකටද? ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණනට. ඔක තමයි පළවෙනි කාරණාව. ඔයාලා දන්නවනේ පරමාණුවක් ඇතුලේ ප්‍රෝටෝන ඉන්නේ කොහෙද? නියස්තියේ. පරමාණු ඇතුලේ තියෙන මේක බෝලයක්, ඇහැට පේන්නේ නැති බෝලයක් පරමාණුව කියන්නේ. ඕක ඇතුලේ තව කුඩා බෝලයක් තියෙනවා. ඒක තමයි නියස්තිය කියන්නේ. ඕක ඇතුලේ මොනවද තියෙන්නේ? ප්‍රෝටෝන ඉන්නවා. ප්‍රෝටෝන ධනාරෝපිතයි නේද ළමයි? ප්‍රෝටෝන ධනාරෝපිතයි. එතකොට වටේනේ ඉලෙක්ට්‍රෝන ඉන්නවා කිව්වේ නියස්ති වටේනේ. මේ ඉලෙක්ට්‍රෝන එළියෙන් ඉන්නවා. ඉලෙක්ට්‍රෝන මොන ආරෝපිතද? ඍණ ආරෝපිතයි. මම ප්‍රශ්නයක් අහන්නද? නියස්ති ඇතුලේ තියෙන ප්‍රෝටෝන, මේ ප්‍රෝටෝන නියස්ති ඇතුලේ තියෙන ප්‍රෝටෝන ගණනයි එළියේ ඉන්න ඉලෙක්ට්‍රෝන ගණනයි සමානයි. මේ දෙදෙනාගේ ප්‍රමාණ සමානයි. දැන් උදාහරණයක් විදිහට ප්‍රෝටෝන 20ක් ඉන්නවනම් ඉලෙක්ට්‍රෝන 20ක් ඉන්නවා. ප්‍රෝටෝන 30ක් ඉන්නවනම් ඉලෙක්ට්‍රෝන 30ක් ඉන්නවා. මේ දෙදෙනාගේ ප්‍රමාණ සමානයි. මේකේ තේරුම මොකක්ද?
प्रोटोण गणनाई इलेक्ट्रोण गणनाई सामान तेरु मतमी परमाणु एतुले तीयन धन आरोपण गणनाई ऋण आरोपण गमन गणनाई सामान प्रोटोणाई इलेक्ट्रोणाई प्रमाण सामान तेरु मुकदलमाई मेघ तुले तीयन धन आरोपण प्रमाण आई ऋण आरोपण प्रमाण आई सामान एक परमाणु उदासीना सुख ने ऐलमय मेघ तुरी तीन धनाय ऋणाय देखम सामानूनमलमय धन ऋण कैपिले नम उदासीना सुख समस्त परमाणु के लमय उदासीना सुख मत त्याग परमाणु के मुका देते बोलिया ऐहरवा बोलिया मेघ उदासीन बोलिया आरोपित ने धन आरोपित ऋण आरोपण सामान सा उदासीन तरल पेत्ति लियागलमय परमाणु यानु उदासीना सुखी तरल पेत्ति लियागन परमाणु यानु उदासीना सुखी अंदर मत त्यागन परमाणु के उदासीन सुवक हरे इलंकता मे बल लमाई परमाणु कैतुले न्यास्ती अतुलेतीयन मे परमाणु न्यास्ती अतुलेतीयन मेने मे न्यास्ती अतुलेतीयन प्रोटोन गणन मे न्यास्ती अतुलेतीयन प्रोटोन गणनट अभी नमक देनमा परमाणुक क्रमांके कियल मुकद्द परमाणुक क्रमांके परमाणुक क्रमांक परमाणु क्रमांक के मुकदल मे न्यस्ट अतुल प्रोटोन गणन प्रोटोन गणन एक मतलब प्रोटोन गणन तमें अभी बेसिक कदाग्ञाने सब्जेक्ट के तीन फाउंडेशन कदाग्ञाने मे वाला दहायकुलावास इगन तीन नमूत अपट ए लवल पलवीन पाड़े मेक करना तीन इन सब इगन कर हर ईलंक तपतम अनीत इस्कंद क्रमांक के कहल तीन इस्कंद क्रमांक इस्कांद क्रमांक लमाई परमाणु के तीन इस्कांद क्रमांक की अन्य इस्कांद क्रमांक की लकी अन्य मुकर दान्ना वध मैं परमाणु एन यास्ती अतुली प्रोटोन वितरक निवेन लमाई न्यूट्रॉन अतीन नवनी ओ देखा मीन नवनी आ मातक दिया लमाई इस्कांद क्रमांक की लकी अन्य परमाणु तुरे तीन प्रोटोन गणन सह न्यूट्रॉन गणने कतुट उन्नो इधर नगे कतुट तमाई इस्कंद क्रमांक कारण पहले तो परमाणु क्रमांक मेके प्रोटोन गण इस्कंद क्रमांक मुकदमाई प्रोटोन सह न्यूट्रोन देखिए मेक उदर तेरूंगा उदर तेरूंगा मेकिया हर लमाई मट कली मतको तेन मलिया दुने तीन तल्ला लियागा अरे कथा मुखद इलेक्ट्रोन वलट अंशुमय गुण वितरावेलमय आट तरंगमे गुण तीन इक पशे साकाचाकरण मुकदमे कारणाम की लियागन पैत्यकि इलेक्ट्रोन वलट अंशुमय गुण मेन्म तरंगमय गुण पवती इक पश्य पेहदरीकरण हेतु तेक्न लियागन इलेक्ट्रोन वलट अंशुमय गुण मेन्म तरंगमय गुण पवती अदाय हर अभी तबटी आप किस तरह को सब्जेक्ट के तीयन गंबूर टीका टीका भी मे आना वहाँ सीएल गंबूर विषय कर सरल करना मे बला मे लमाई परमाणु गतम आवर्ता वग्वाक्य काल दिन एक दिन पश्य कथाकना मे लोके विद्यात्मक विशीन परमाणु वर्ग अरे बोल हेट पेन बोल वे बोल वर्ग गुडा खोयागन तीन एक बोल वर्ग खोयागन तीन परमाणु वर्ग गुडा खोयागन तीन ओल हालाती लम हाइड्रोजन की परमाणु शेषिया हालाती नो हीलियम सोडियम पोटैशियम हालाती नो कार्बन नाइट्रोजन हालाती नमे पोड़ी पंदल दिखने गता नहीं लमाई मे हेम परमाणु संकेत आती नो मत संकेत कार्बन क्यों सीया कुर मत कद हाइड्रोजन क्यों इच्छा कुर मत कद मेहम हीलियम क्यों मेहम हीलियम के लिए मत कद परमाणु नो संकेत आक मे वटोल मूलटव्यकन तीन ओय परमाणु की मुखाद मूलटव्यकिया मुखाद ओय दिन अत्रेन सीन वीन पस्से पस्से पेहदलिखल दिना वीडियो की मंगे की लंग वीडियो गिंग पेहदलिखल दिन लसन समस्तानिक मतृका भक्ति इतने समस्तानिक मतृका भक्ति पस्से साकर ईलंग वीडियो की इतने मंगो लसन पेहदलिखरना मुखद परमाणु की मुखद मूलटव्यकिया की हर मे तेरू कौदे लमाई परमाणु का संकेते लिवट पास संकेते लिवट पास उदाहरण सोडियम गण
නැත්නම් මැග්නීසියම් ගන්නකෝ. ඕන එකක් ගන්න. පරමාණුක සංකේතය ලියුවට පස්සේ ඒ සංකේතයට වම් පැත්තේ පහළින් සංකේතයට වම් පැත්තේ පහළින් ඕන පරමාණු සංකේතය x කියලා ගත්තොත් ඊට වම් පැත්තේ පහළින් මේ පහළින් මෙන්න මේ වගේ ප්‍රදේශයක අපි ලියනවා එයාගේ පරමාණුයේ තියෙන ප්‍රෝටෝන ගන්න. අපි කියන පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය. දැන් උදාහරණයක් ළමයි හීලියම් වල වම් පැත්තේ පහළින් මම 2 කියලා ලිව්වොත් මේ මොකද්ද ළමයි යාගේ පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය කියන්නේ මොකද්ද? එයාගේ තියෙන ප්‍රෝටෝන ගන්න. ඒතර මේ හීලියම් වල ප්‍රෝටෝන කීයක් ඉන්නවද වනේ කියන්නේ? ප්‍රෝටෝන 2ක් ඉන්නවා. වම් පැත්තේ පහළින් ඉලක්කම ලියලා තිබුණොත් ඒ මොකද්ද? ඒකේ ප්‍රෝටෝන ගන්න නැත්නම් පරමාණුක ක්‍රමාංකය. දැන් හීලියම් වල පරමාණුක ක්‍රමාංකය මට කීයද කියලා කියන්නේ? මේ 2යි කියලා ඉතින්. 2යි කියන්නේ ප්‍රෝටෝන 2ක් ඉන්නවා. ඒ වගේම වම් පැත්තේ ඉහළින් මෙන්න මේ වගේ දැනගෙන ලියලා තිබුණොත් ළමයි ඒකට අපි කියනවා ස්කන්ධ ක්‍රමාංකය. මොකද්ද? ස්කන්ධ ක්‍රමාංකය. දැන් ළමයි හීලියම් වල ස්කන්ධ ක්‍රමාංකය මම දෙන්නම්. ඔබ ආවේ කොහොමද කියලා පස්සේ කියලා දෙන්නම්. සියල්ලම එකපාරම බෑනේ ළමයි. මෙහෙම එන්නේ ළමයි ස්කන්ධ ක්‍රමාංකය. මේ මොකද්ද ළමයි ස්කන්ධ ක්‍රමාංකයනේ? ස්කන්ධ ක්‍රමාංකය. මොකද ස්කන්ධ ක්‍රමාංකය කියන එකේ තේරුම? මට දැන් කියන්න. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ළමයි ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි කියන දෙන්නගේ එකතුව. ප්‍රෝටෝන දන නියුට්‍රෝන වලට මම ප්‍රශ්නයක් කියන්නද? හීලියම් වල ප්‍රෝටෝන 2යි කියලා මම කිව්වනේ. මේ පරමාණු ක්‍රමාංකය 2යි නේද? නියුට්‍රෝන කීයක් ඇද්ද ළමයි? නියුට්‍රෝන කීයක් ඇද්ද මේ? ප්‍රෝටෝන 2ක් ඉන්නවා. නියුට්‍රෝන කීයද ළමයි? ඒක දන්නේ නැහැ. ප්‍රෝටෝන 2ක් ඉන්නවා කියලා හොයාගත්තනේ මෙතන 2යි. නියුට්‍රෝන මේ දෙන්නගේ එකතුව කීයද ළමයි? දීලා තිනවා මේ. මේ දෙන්නගේ එකතුව නේද ළමයි 4 කියන්නේ. ඔව් මේ දෙන්නගේ එකතුව 4යි නම්. නියුට්‍රෝන කීයද? 2 හැපතරයි යන්න 4න් 2ක් අඩු වෙනවා. 2. මෙතන නියුට්‍රෝන 2ක් ඉන්නවා. මේකේ නියස්ටි ඇතුලේ මේ හයිඩ්‍රජන් පරමාණු මෙහෙම ඇන්දොත් ඕකේ නියස්ටි ඇතුලේ ප්‍රෝටෝන කීයක් ඉන්නවද? 2ක් ඉන්නවා. නියුට්‍රෝන කීයක් ඉන්නවද? ස්කන්ධ ක්‍රමාංකේ 4 ඇදුනේ මේ දෙන්නගේ එකතුවේ. ප්‍රෝටෝන 2යි කියලා හොයාගත්තානේ. නා නියුට්‍රෝන කීයද? මේක හැපතරයි යන්න 4න් 2ක් අඩු කරා 2යි. නියුට්‍රෝන 2යි. ඒතර මේ නියස්ටි ඇතුලේ ළමයි මේක නියස්ටි ඇතුලේ ප්‍රෝටෝන 2ක් ඉන්නවා නියුට්‍රෝන 2ක් ඉන්නවා. මම ප්‍රශ්නයක් අහන්නද? මේ පරමාණු ඇතුලේ ඉලෙක්ට්‍රෝන කීයක් ඇද්ද එහෙම? එක කියලා මෙහෙම ලියලා නැහැ ළම මේක අපි දැනගන්න ඕනේ. ඒක ලියලා නැහැ. අපි දැනගන්න ඕනේ. පරමාණුක ප්‍රෝටෝන ගණනයි ඉලෙක්ට්‍රෝන ගණන අනිවාර්යයෙන් සමානයි නේද? මෙතන පරමාණුක කියලා දාගන්න ළමයි පරමාණුක. ප්‍රෝටෝන ගණනයි ඉලෙක්ට්‍රෝන ගණන සමානයි නේද? එහෙනම් ප්‍රෝටෝන 2ක් කියලා හොයාගත්තා නම් ඉලෙක්ට්‍රෝන කීයද? ඉලෙක්ට්‍රෝන 2යි. එහෙනම් ළමයි මේ හීලියම් කියන පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 2ක් ඉන්නවා. ඉලෙක්ට්‍රෝන 2යි. කාරණා පැහැදිලිද? හරි. මම තව ප්‍රශ්නයක් දෙන්නද? මට මෙන්න මෙයාගේ ප්‍රෝටෝන ගාන කියන්න බලන්න ඉලෙක්ට්‍රෝන ගාන නේ. ළමයි වීඩියෝ එක නතර කළා මේවා ලියා ගනි කියලා මම හිතනවා ඔයාලා. සියලුම දේවල් ලියා ගන්න. පළවෙනි දවසේ ඉඳලා මතක තියාගන්න ළමයි ගුරුවරයාට අවංක වෙන්න පළවෙනි කාරණා. ගුරුවරයා යම් දෙයක් දෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ලියා ගන්න එච්චරයි. ගුරුවරයා යම් දෙයක් කිව්වොත් ඒක අනිවාර්යෙන් කරන්න. අන්න ඒ අවංකත්වය මත තමයි ළමයි රිසල්ට් එක හැදෙන්නේ. ඔයාලා තම මාසයක් දෙකක් ගියාට පස්සේ ඔයාලට පේපර්ස් දෙන්න පටන් ගන්නවා කියන මම පේපර්ස් වලදී ඔයාලා දැනගන්න පුළුවන් තමන් ඉන්න තත්ත්වය. ඒ තත්ත්වය හැමදාම හොඳ තැනක තියාගෙන යන්න. මේ බලන්නකෝ. මම දැන් ඔයාලට දෙනවා මෙහෙම එකක්. සෝඩියම් කියලා කෙනෙක් ඉන්නවා. මේ සෝඩියම් වල පරමාණුකීය සංකේතය මෙන්න මේක. එයාගේ මෙතන 11 කියලා ලියලා තියෙනවා මෙතන 23 කියලා ලියලා තියෙනවා. මට මෙයාගේ ප්‍රෝටෝන ගණනයි නියුට්‍රෝන ගණනයි ඉලෙක්ට්‍රෝන ගණනයි කියන්න බලන්න කීයද කියලා. වීඩියෝ නතර කළා කියන්න බලන්න. හරි මේ බලන්න. ළමයි වම් පැත්තේ පහළින් ලියලා තියෙන පරමාණු ක්‍රමාංකය. ඒ කියන්නේ ප්‍රෝටෝන ගණන 11යි. නිදහස් පරමාණුක උදාසීන පරමාණුක ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන සමාන වෙන්න ඕනේ නේද? එහෙනම් ඉලෙක්ට්‍රෝනත් 11යි. පැහැදිලිද? හොඳයි. මේ එහෙනම් මෙයාගේ නියුට්‍රෝන කීයද? ළමයි 23 ආවේ කොහොමද ළමයි? ප්‍රෝටෝනයි නියුට්‍රෝන එකතු වෙලා නේද ළමයි 23 ආවේ? මේ දෙන්නගේ එකතු වෙන්නේ නේද 23 හැදෙන්නේ? ඔව් ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මේ දෙන්නගේ එකතුවනේ. ඒතර දැන් ප්‍රෝටෝන හොයාගත්තා 11යි කියලා. නියුට්‍රෝන දන්නේ නැහැ. එනනි මේ මේක 23 සමානයි මේ දෙක. එන් උක්ත කරන් නියුට්‍රෝන උක්ත කරන් කිය දෙන්නේ 11 දකුණු පෙතරයන් යන්න.
විසිදුරෙන් අඩු කරන්න 11 කිය දෙන්න තමයි 12 නේද 12යි එතකොට මෙයාගේ නියුට්‍රෝන 12ක් ඉන්නවා කියලා තමයි මෙතනින් කියලා තියෙන්නේ කරන පැති හදයි මෙම ලියා ගන්න මම ප්‍රශ්නයක් අහන්නද ළමයි හැම පරමාණුවකම නියුට්‍රෝන ඉන්නවද නෑ සෝරි හැම පරමාණුවකම ප්‍රෝටෝන ඉන්නවද සෑම පරමාණුවකම ප්‍රෝටෝන ඉන්නවද මෙම ලියා ගන්න තියෙන්නේ මම හිතනවා අර වීඩියෝ එක නතර කරලා ලියා ගන්න ඔව් සෑම පරමාණුවකම ප්‍රෝටෝන ඉන්නවද කියලා තියන ළමයි ඔන්න පැතින් ලියා ගන්න සෑම පරමාණුවකම ප්‍රෝටෝන ඇත සෑම පරමාණුවකම ප්‍රෝටෝන ඇත හරි ඊළඟ කතාව මේ සෑම පරමාණුවකම ඉලෙක්ට්‍රෝන ඉන්නවද ඔව් ළමයි සෑම පරමාණුවකම ඉලෙක්ට්‍රෝන ඉන්නවා ඒකත් ලියා ගන්න නමුත් මතක තියාගන්න ළමයි සෑම පරමාණුවකම නියුට්‍රෝන ඉන්නවද ප්‍රෝටෝනක් ඉන්නවා ඉලෙක්ට්‍රෝනක් ඉන්නවා සෑම පරමාණුවකම නියුට්‍රෝන ඉන්නවද නැහැ සමහර පරමාණු වල නියුට්‍රෝන නැහැ කියලා ලියාගන්න ළමයි සමහර පරමාණු වල නියුට්‍රෝන නැතර උදාහරණයක් තියෙනවා හයිඩ්‍රජන් හයිඩ්‍රජන් ළමයි මෙයාගේ පරමාණු ක්‍රමාංකය 1යි ස්කන්ධ ක්‍රමාංකයක් 1යි පරමාණු ක්‍රමාංකයක් 1යි ස්කන්ධ ක්‍රමාංකයක් 1යි දැන් මට මෙයාගේ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ලියන්නකෝ මෙයාගේ පරමාණු ක්‍රමාංක 1යි කියන්නේ ප්‍රෝටෝන එකක් ඉන්නවා ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන සමාන නිසා ඉලෙක්ට්‍රෝනත් එකක් ඉන්නවා න්‍යූට්‍රෝන කියද ළමයි ප්‍රෝටෝනයි න්‍යූට්‍රෝනයි එකතු කරාම නේද ස්කන්ධ ක්‍රමාංක කියලා වෙන්නේ ඒක 1යි ඒක දීලා තිනු 1යි කියලා එතකොට ප්‍රෝටෝන 1යි නම් න්‍යූට්‍රෝන එකතු කරාම සමාන වෙන්න ඕනේ 1ට ප්‍රෝටෝන 1යි න්‍යූට්‍රෝනයි එකතු කරාම 1ට සමානයි එහෙනම් න්‍යූට්‍රෝන කියද එක දකුණු පැතරෙන් යන්න එකෙන් අඩු කරන්න එකක් බිඳුවයි නේද න්‍යූට්‍රෝන බිඳුවයි න්‍යූට්‍රෝන නැහැ යාගේ මෙයාගේ න්‍යූට්‍රෝන නැහැ ළමයි දැන් තේරුණාද තොර නියුට්‍රෝන නොපවතින පරමාණුවක් ඉන්නවා එක තමයි හයිඩ්‍රජන්. හොඳට මතක තියාගන්න. එකක් පැත්තෙන් ලියලා තියාගන්න. හොඳයි. දරුවන්ට පුංචි පණිවිඩයක් තියෙනවා මේක අහගන්න ගොඩක් වැදගත් වෙයි ඔයාලට. මේ දැන් මම ඔයාලට ලබා දෙන නොමිලේ වීඩියෝ ටික ඔයාලට නොමිලේ ලබා දෙන වීඩියෝ සියල්ලම YouTube එකට මුදාහරින්න බැහැ ළමයි. මොකද මේ වීඩියෝ ටික තමයි මගේ වත්කම. ඒතර මේ වීඩියෝ වල ආරක්ෂාව පිළිබඳව මට ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම ඔයාලට නොමිලේ ලබා දෙන සියලුම වීඩියෝ පළවෙනි පාඩම ඉඳලා 14 දක්වා සියලුම පන්ති මගේ සියලුම පන්ති පැවැත්වෙන ළමයි මෙන්න මේ ඇප් එකේ දිසාපා කියන ඇප් එකේ. ඔයාලට මේ ඇප් එක අනිවාර්යයෙන්ම ෆෝන් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා ෆෝන් එකේ ඒක ඉන්ස්ටෝල් කරගන්න. එක පාඩම ඉඳලා 14 දක්වා තියෙන සියලුම වීඩියෝස් සහ මේ পেපර් ක්ලාස් සියලුම දේවල් මෙන්න මේ ඇප් එකෙන් තමයි කරන්නේ. එතකොට ඔයාලට මුල් පාඩමට දාලා සියලුම නොමිලේ බලන වීඩියෝ ටික පවා ඉදිරියේදී මෙන්න මේ ඇප් එකෙන් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් වලට ඉන්ස්ටෝල් කර ගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි කරන්නේ. හොඳට අහ ගන්න. ඔයාලගේ ෆෝන් එක Android ෆෝන් එකක් නම් Play Store කියන එක දන්න ඕන නේද? ෆෝන් එකේ තියෙන ළමයි Play Store කියලා එකක් Play Store එකට ගිහිල්ලා දිසාපා කියලා ගහලා බලන්න සර්ච් කරලා බලන්න ළමයි. එතකොට ඒ ඇප් එක පෙන්නනවා දිසාපා කියන ඇප් එක පෙන්නනවා ළමයි. ඩී අකුරක් නිකන් කහ පාට වගේ පසු මේ සුදු පාට පසු බිංගු වගේ කහ පාට වගේ වන්න වගේ ඩී අකුරක් තියෙනවා ළමයි. ඒ ඇප් එක ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න ෆෝන් එකට. ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්න දන්නවනේ ළමයි. දැන් ඔයාලා Huawei වගේ ෆෝන් එකක් නම් ළමයි ඇප් ස්ටෝර් වලින්ම පුළුවන්. කොහොම හරි කමන්න ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරාට පස්සේ මෙන්න මෙහෙම කරන්න ළමයි. දැන් ඔයාලා ඇප් එකට ඇතුල් වෙන්න. ඇතුල් වුණාට පස්සේ ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් එක ලබා වේ දෙන්න තැනක් තියෙනවා. ඒක ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් එක ලබා දෙන්න. මේක නොමිලේ රෙජිස්ටර් වෙන්නේ ළමයි සල්ලි ගන්න නැහැ. ඊට පස්සේ टेलीफोन नंबर के लबा दून पास ओके गम ओयाला फोन मेसेज जाकेमा यह टेलीफोन नंबर के दून नंबर अदा मेसेज जाकेमा दंगे मेसेज तीन वेरीफिकेशन को अंक हाथ रखे तीन उन्नो अंक टीक अरे एपेट लबा दें ओडी एपे नंबर स्टिक तीन इक लबा दें लबा दी ओके गम लमाई उन्न दंगा एपे दें तरह पुलवा थमें नम पास विभाग वसर सीर विस्तर टीके විස්තරිත දාලා ඕකේ කරපු ගමම් දැන් දරුවන්ට පුළුවන් ක්‍රිසාන් ජයරත්න සර්ගේ තියෙන මගේ තියෙන සියලුම වීඩියෝ ටික නොමිලේම බලන්න පුළුවන් ඒකත් දාලා නොමිලේ බලන්න පුළුවන් සියලුම වීඩියෝ ටික බලන්න පුළුවන් ළමයි අනිත් සියලුම පන්ති වලට සහභාගී වෙන සියලුම දේවල් ඒකෙන් කරගන්න පුළුවන් කාරණා පැහැදිලිද හොඳයි ළමයි මේ පිළිබඳ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ පිළිබඳ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ මගේ ටෙලිෆෝන් නම්බර් එක තියෙනවා මේක ලියා ගන්න ඕනම අවස්ථාවක මේකට WhatsApp message එකක් දාන්න WhatsApp message දාද්දී ඔයගේ නම පාසල් දාන්න අනිවාර්යයෙන්ම ඔයාලගේ ඒ
विभाग लीन वसरा कारण पेहदी लमाइ वाला लैपे कि वगे ना वाला कनेक्ट सामान दूर मे दूरकने नोमेंगे कंप्यूटर की वगैना www.disapa.lk කියන ඒ වෙබ්සයිට් එකට ඇතුල් වෙලා ඒකේ තියෙන පොඩි ෆෝම් එකක් එක පුරවන්න. පුළුවන් තරම් ට්‍රයි කරන්න ඔයාලා. අනිවාර්යයෙන්ම Android phone එකකින් හෝ මේ වගේ Huawei phone එකකින් හෝ Android phone එකකින් හෝ Samsung වගේ ඕනම phone එකකින් app එක install කරගන්න ට්‍රයි කරන්න. හරිනේ? කාරණා පැහැදිලිද? හොඳයි. හරි ළමයි. ඔන්න එහෙනම් මම ඔයාලට පළවෙනි පාඩම ආරම්භ කළා. पलवि केमिस्ट्री वाले पाड़ दाहरी पलवी पाड़ आरंभ खला इतिहास कथाकर खाली खाने अथवा केलीम वेड़े वैसा दें अपट दिग्न दिखट में पलवी पाड़ी तीन वेदगा विषयकर कथाकर अन्न तीयन ये कथाकर अंदी मैं वीडियो का दान इतिहास कथावगना अरे दें मैं क्यूवनी वीडियो पटांग दी मदमे कर्णदेवलिंग पास पेपर्स प्रश्न करदन ओ दें वालट अभी गणगत में स्यूम विश पोड़ विषय कारनाटिके पास पेपर्स प्रश्न तीन पोड कर बलमा वाला पुलवाण मास्टर गाइड पास पेपर्स पोता दम गा केमिस्ट्री वाला मास्टर गाइड इट पास पाड़ी पाड़ मटदे पास पेपर्स प्रश्न मेदक्वा इन पास पेपर्स प्रश्न पाड़ी पाड़ मट वेंकरपू पेपर से पेसुर प्रकाशन की पेसुर वाला एक पेसुर पेसुर प्रकाशन की तीन इकदी पलवी पाड़ी प्रश्न विनम देवी पाड़ी प्रश्न विनम पास पेपर्स प्रश्न होते मे दक्वा तीन पास पेपर्स प्रश्न कैटगरइज कल तीन ये पुत गेमे पुता करगन वाला कर्र बल दें वाला करना पुल गुड प्रश्न करान पुलवांग केटी प्रश्न मंकिया केटी प्रश्न गुड करान पुलवांग अदगत मम देखा प्रश्न तुना कितर दिना एट करान बल पुलवा अनिवार्य करान पुलवांग मैं गुण देवट की तीन लिया वाला करगन लिया देदास तुणे दिदास तुने हतलिस हथर दिदास पहे हतलिस एक दिदास दा हतरे मठ मत कि दा हत वगे नमय ओ दा हत सॉरी पालवीन प्रश्न दिदास दा हतरे पालवीन प्रश्न नमय पालवीन प्रश्न उन्नो इतना देना कर आरंभ विधि हट अभी उन्नो प्रश्न तुना करगणियामो इट पास से इधरियेलग वीडियो के कर्ण देवल मत प्रश्न दिन मई मेट की गिनगत पास अद वीडियो की पास्ट इलंगड़ गिनगन तीन तोमगत विषय कारण आवा मुखद समस्ताणिकीन कारण आवगन कथा करण इट पास परमाणु 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 की बोले अक्ने पेन बोले अक्नि ओ बोले अतुले न्यस्टी के लिए कथा कराने मम न्यस्टी के लिए कथा कराने मम दर्वंट मे न्यस्टी अगेन विनम हैदेरी मकरण न्यस्टियन यम साकर्लास्टियन पास्से पास्से तमय न्यस्टी वटे इलेक्ट्रोन गण कथाकरण तेरू दें परमाणु कोटस दिखाते कड़ल विघन गोहमद न्यस्टियन विनमुगन इट पास्से इलेक्ट्रोन गण लुकू धैर्य करण मेथन दियापट वेडिय मिघन गणती मिन्न मे आगे उड़ा देवल गण गणती मई पाड़ी पाड़ी ये सीरुम देवल टीका मम लसन पीरीवल नाम इलेंगट पिघन गणित को समस्ताणिकगण कथाकरण इट पास न्यस्ट्ये स्थायी दावे स्थायी भाव सह विकिरणशीलितावेकन मतृकाव कथाकरण मुखद न्यस्ट्ये स्थायी भाव सह विकिरणशीलितावेकन मतृकाव गण अपी लंगट कथाकरण